විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද මං ටිකක් අද මේ අඩුවෙන් කතා කරන්න කියලා තීරණය කරා මොකද මේ මගේ ගමන් සගයට වැඩිපුර අවස්ථාවක් දෙන්න අවශ්‍ය නිසා ඔහුගේ ජීවිත මතකයන් ඒ වගේම තමයි ගීපද මතක අතර සැරිසරන අතීතේ කොයි විදිහටද අපේ ජීවිතත් එක්ක අපට සමපාත කරගන්න පුළුවන් වෙන්නේ අපි අපේ අතීතයට අපි කොහොමද යන්නේ අපේ මතකයන් තුළට අපි කොහොමද යන්නේ කියලා මෙතෙන් පටන් ඒ කතා බහට අපි ඉඩකඩ හදාගමු ආචාර්ය ජාලත් මනෝරත්න සමගින් මනෝයි සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් ගමුණු මම මේ මෙන්න මේ වගේ තැනකින් මේ කතාව පොඩි නියන් අපට මේ මොකක් හරි ආරම්භයක් තියෙන්න බෑ ඒකින්ද අර මේ පොඩි කාලේ මොකක් හරි නඩපංකෝ ළමයෝ කියලා මේ කෝට් එකකුයි සරමකුයි යන්දවලුනේ එතනින් පටන් ගමුද වැඩි මම හිතන්නේ ඒක තමයි අපිට මේ මනෝරත්න කියලා පුද්ගලයෙක් අද දකින්න අහන්න මෙහෙම අපි පිළිගන්න පුද්ගලයෙක් අපිට ලැබිලා හිටින්නේ සෞන්දර්ය චාරිකාව මම හිතන්නේ මේ හොඳම ආරම්භය තමයි මේ වගේ අරතරණක ඒ වගේ දෙයක් මොකද කුඩා කාලේ මතකයන් සමහර ඒවා අපිට අමතකයි එහෙම නැත්නම් මතක තබා ගන්න තරම් වැඩි විදිහටපත් වෙලා නැහැ. ඉතින් මට ওই මතකේ තියෙන సౌందర్యාත්මක පක්ෂයේ එකම කොටස තමයි ඔය ඔබ කිව්ව ගමේ වැඩිහිටියෙක් කොට්ටක් අඳලා කරපු ආරාධනාව. දැන් මේ සමකාලීනව තමයි මම ওই තෝරපු ගීතයත් එන්නේ ඊළඟට. මගේ ගම මේ නෝරෙලි දිස්ත්‍රික්කයේ දෙහිපිය කියන බොහොම සුන්දර පුංචි ගම්මානයක්. කෘෂිකාර්මික පසුබිම තමයි තියෙන්නේ හැමෝම ගොවිතැන් කරනවා. ඉතින් අර මං හැමදාමත් කියන කතාව තමයි දෙහිපේ ගම්මාන ඉතාමත්ම විශේෂිත වන්නේ ඔය ගැමි නාට්‍ය එහි තිබුණ නිසා මේ යාතු කර්ම ශාන්ති කර්ම බලිතොයිල් වගේම ගැමි නාට්‍ය ගැමියෝ එකතු වෙලා ගොවින් එකතු වෙලා කරපු නාට්‍යෝ සොකරි කිඳුරු වගේ ඉතින් මේවා නැරඹීම තමයි කුඩා කාලේ කමත වටා ඉඳගෙන අපේ ආනන්දනීය අත්දැකීම ඉතාමත්ම කුඩා කාලේ ඔය වෙනකොට තමයි අපේ මේ මං හිතන විදිහට අපේ ඇඟේ යම් సౌందర్యාත්මක ආතතියක් තිබුණා නම් ඒක පුබුදවන්නේ ආලෝකමත් කරන්නේ ඔය අවදී. එතකොට තමයි අර ගම්මු කරන දේවල් නැත්නම් ඔවුන් රජවරුන් විදිහට කිඳුරෝ කිඳුරියෝ විදිහට සොකරි අම්මා විදිහට දැන් මේ අපි කියන සමාරෝප වෙනවා කියලා තව චරිතයකට ආරූඪ වෙනවා. ඉතින් මේක හරි අසිරියක් අපිට හරි වික්‍රමයක් මේ මිනිස්සු මේ කොහොමද වෙන්නේ මේ ගොවියෝ දවල්ට ගොවියෝ පැටනලුව ඉතින් රජවරු අර මේ දැක්කම අපිට හරි මේක මේ විභූෂණයක් මේකම අපේ ජීවිතවලටත් බලපාන්න ඇති ඒ කාලේ කියන්නේ අපි කැමති මේ තව කෙනෙක් විදිහට නැත්නම් තව වස්තුවක් විදිහට තව ස්වභාවයක් විදිහට අනුරූප වෙන්න අනුකරණේ මේක තමයි නාට්‍ය කලාවේ මූලධර්මයි. ඉතින් ඒ නිසා අර කෝට්ටයක් අඳලා මොන හරි කරපම් පුතේ කිව්වහම ඒ කෝට් එක අඳලා සරම අඳපු ගමන්ම අපි වෙනත් කෙනෙක් බවට පත් වෙනවා. මේක අවිඥානික වෙන්නේ. ඉතින් එතකොට මනෝරත්න නෙවෙයි නැත්නම් කුඩා මනෝරත්න ළමයා නෙවෙයි වෙන කවුද. ඉතින් ඒ නිසා වෙන කවුද විදියට මොකක් හරි කියන්න ඇති අඩ ගෑන්න ඇති නටන්න ඇති ඒ වගේ වෙන එක තමයි ආරම්භය අපේ මේ ගමනේ. මතකමානේ තියෙනවද මනෝ අයියට කවුද මේ මෙහෙම කෝට් එකයි සරම ඇඳුව කියලා? ඇත්තටම අපි කියන්නේ දැන් මගේ ගෙදර තියෙන ටිකක් අඳ උඩ වගේ ගල්පඩි පෙළ ගන්නවනේ. ඒ ගල්පඩි පෙළ පාමුල තිබුණා. ඒ ගෙදර හැන්නේ පොල් ගහ ගෙදර කියලා. පොල් ගහ ගෙදර. ඔව් එහෙම තියෙනවනේ ගම්වල කිව්වා. ඒකේ හිටපු බණ්ඩාරයිය නැත්නම් කුලතුංග අයිය කියලා තමයි කියන්නේ බණ්ඩාරය අයිය කියලා කියනවා. මොකද අපේ තාත්තා ලොරියක වැඩ කළා. ලොරි රියදුරේ. ඒතොර මෙයා වෙනත් ලොරියක මේ අනිත් සහායක. රියදුරේගේ සහායක. ඉතින් බොහොම සමීප සම්බන්ධතාවක් තිබුණා. මේ කුලතුංග අයියා තමයි කිව්වේ මොකක් හරි කරන්න දෙයි කියලා. මොකක් හරි කරන්න දෙයි. ඒ කරපු එක තමයි මෙච්චර දුරක් ආවේ. ඒ කෝට් එක තමයි තාවකාලව ගන්න බැරුව ඉන්නේ. හරි. අපි මනෝ අයියාගේ පළවෙනි මතක පදයට සාගර හිමිය සොයා. මම කියන්නේ මතක පද මේ දැන් අවුරුදු 3ක් 4ක් තිස්සේ කරන මේ ප්‍රථම වතාවට මේ ගීතේ මතක පදයක් විදියට ආවේ. එහෙමද? ඔව්. ආ ඒකත් සතුටක්. මේක වෙන්නේ ගැමුණු මේ මම ඔය කියපු සමයේම ගමේ තියනනේ නොයි ඉසව් දැන් අවුරුදු සය පොසොන් වෙසක් ඔයගේ දේවල් දැන් ඒකේ ප්‍රධාන දේ තමයි අපේ ගමේ දෙන සූවිසි විවරණ. සූවිසි විවරණ. සූවිසි එන්න නුවරින් කණ්ඩායම් අම්පිටියේ පැත්තේ කණ්ඩායමක් ඇවිල්ලා මේ රෑ එළි වෙනකල් උදේ පාන්දර වෙනකල් පන්සල ආශ්‍රිත කුඹුරේ සූවිසි විවරණ නටනවා. බුදුරජාණන් වහන්සේගේ මේ විවරණ
විසි අතර කියනගෙන එතකොට මේ නැටුම් බලන්න අපි එක්කන්න යනවා වැඩ හිටියෝ හවස තුනේ විතර ඉඳලා මේ වැඩසටහන ආරම්භ වෙනවා මිනිස්සු ගෙන්න ගන්නේම ඉතින් ඔය ලවුඩ් ස්පීකේ දවසල ඉතාලම හිග්ගයි ඈත පළාතින් ගරල්ලා ගස්වල හයි කරලා මේ ගීත වාදනය කරනවා එතකොට මිනිස්සු දන්නවා උත්සවයක් බව මේ වගේ වෙලාවක මට මතකයි තාත්තා මමත් පුංචි අක්කත් මගේ ළඟ මිනි ළඟ අක්කත් කරගෙන ගියා බණ මඩුවට එක්කන් ගියාම දැන් එතන මේ ලවුඩ් ස්පීකර් ලෑස්ති කරලා එක්කෙනෙක් නිවේදන කටයුතු කරනවා ඉතින් අපි දෙන්න දැකපු ගමන් මේ කුඩා ළමයි දෙන්නෙන්නේ මේ පුතේ කවියක් කියමුද කියලා කිව්වා ඉතින් තාත්තත් බොහොම උනන්දුවෙන් මේ කියන්න කියලා බොහොම ඉංගියෙන් කළාම අපි දෙන්නව බණගේ බාග බිත්තියක් උඩ වාඩි කෙරෙව්වා ඒ උසමදි අර මයික්‍රෝෆෝනෙට වාඩි කරලා මයික්‍රෝෆෝනේ කිට්ටු කරා මොකක් හරි කවියක් කියන්න ඉතින් කවි සින්දු වල වෙනස අපි දන්නේ නැහැ ගුවන් විදුලියේ නිතර ඇහිච්ච ගීතයක් මේ චිත්‍රපට ගීතයක් මේක සාගර හිමිය සොයා රූබර නදිය ගියා කියන ගීතයද මේක තමයි අපි දෙන්න ගායන නොගැලපුණත් ඇසේ විදියට අර අපි දන්නා දෙකම ගීතේ නිසා මේක ගායනා කරලා තිතාම මතක හිටිනවා මේ ගීතය කුඩාම කාලේ බොහොම ප්‍රසිද්ධ එහෙම නැත්නම් බොහෝ දෙනාට ඇහෙන්න සැලසුණු ගීතයක් අපේ මුවින් ගායනා වුණා මොනෝය මේ දෙහිපේ ගම ගැන කතා කරපු හින්දා ගම පවුල බාල කාලයේ එතනින් පස්සේ පොරමඩුල්ලට මේ මධ්‍ය විද්‍යාලයට එීම දක්වා ජීවිතය අර හීන සැබෑ කර ගැනීම හීන තෘප්තියක් තිබ්බයි කියලා මොනෝය නිතරම කියන කතාවක් ඉතින් මේ සියල්ල පෙරදෙනිය සරසවිය දක්වා රූපාන්තරණය වීම මේ කොහොමද මොනෝය සිද්ධ වෙන්නේ ඒක මම හිතන්නේ මේ පරපුරට වැදගත් වේවි කතාව ඔව් මම ගැමුණු කුඩා කාලේ අර කිව්වා වගේ දෙහිපේ ගමේ තමයි ජීවත් වුනේ දෙහිපේ ගමේ තිබුණා දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාව කියලා ඉත කුඩා පාසලක් මේ පාසල පළ එකේ හෝඩියේ ඉඳලා පස්වෙනි පන්ති දක්වා විතරයි පන්ති තිබුණේ ඉතින් අපි ගමේ ළමුන් හැමෝම වගේ මේකට යනවා ඒ කාලේ ටිකක් වැලිපුර ඇන්දේ සරම සහ බැනියම මේ අර ගැට ගහන උරහිස්සෙන් ගැට ගහන බැනියම කොටකල්සෙනුත් ඇන්ද දැන් මේ පාසලට අපි යනවා ගිහිල්ලා ඉගෙන ගන්න. ඇත්තටම කුඩාම කාලේ නම් පාසල් ගියේ මේ ඉගෙන ගන්නට වඩා 10ට විතර දෙනවා බනිස් ගෙඩියක්. ඔව්. ඕක කන්න තමයි යන්නේ. ඉතින් 10 10 වරනකොට ආපහු පොට්ටියක් අතගුණන ගෙදර එනවා. බනිස් ගෙඩිය ගත්තට පස්සේ. වැටෙන් පැනලා. ගුරුවරු ඉතාමත්ම ඒ කාලේ විදියට බොහොම කාරුණික සහ අපේ වයස විදියට ගත්තම බොහොම දැනුගත් ගුරුවරු සංඛ්‍යාවක් හිටියා. මට මතක් කරනවා වික්‍රමසිංහ කියන මහත්තයා තමයි මේ ලොකු මහත්තයා කියලා අපි කිව්වේ හෙඩ් මාස්ටර් කියන එක. ඊළඟට ඇන්තනි කියලා ගුරුතුමෙක් හිටියා. ඔව් මේ වගේ ගුරුවරයෝ කීප පලක් මේ හිටියා. මේකේ විශේෂත්වය තමයි පසු කාලීනව මට ආරංචි වෙනවා මේ අපේ ආචාර්ය හෙන්රි ජයසේනියා ප්‍රකට නාට්‍ය වේදියානම් තමන්ගේ පළමු පත්වීම ලබා ගන්නේ මේ පාසලට. අවුරුදු 18යි එතකොට ඔහුගේ වයස. ඉංග්‍රීසි උපගුරුවරයා විදිහට අපේ දෙහිපේ මේ පුංචි පාසලට තමයි එල්ල තෙන්නේ දි නාට්‍යකුත් කරන ජානකී හරණේ කියලා අපේ ලොකු අක්කමේ කියන රංගපාල තියෙන ඒක මට මතකයක් නෑ මොකද අපි ඉතාලම කුඩාවදී ඉතින් ගමේ පාසල බොහෝ දෙනා මේ ගොවින්ගේ ළමයි පස්සෙනි පන්ති දක්වා විතරයි ගියේ ඉන්පසු උන් කොගොවි තැනට නැත්තම් වඩු වැඩ මේසෙන් අඩ වගේ දේවල් වලට ලැබෙනවා ඉතින් නමුත් මට වාසනාවක් ලැබුණා ඒ වෙලාවේ පස්සෙනි පන්තියේ ශිෂ්‍යත් විභාගේ වාඩි වෙලා ඒකෙන් සමත් වෙලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබුණු හොඳම පාසල පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ මේකට ඇතුල් වෙන්න නිවාසිකාගාරයට. පොරමඩුල්ලේ ওই නිවාසිකාගාරයේත් මේ හරි අපූර්ව මතකයන් මං හිතන්නේ මනෝයර තියෙනවා. ඔව්. කතා ගොඩයි ඒක. දැන් ගමක ළමෙක් අර නිවාසිකාගාරයකට ගියාම එතන ගොඩාක් පිරිසක් එකතු වෙනවා සහ විවිධ මට්ටම් වල විවිධ ගුණ ගතිගුණ තියෙන. ඉතින් මේ පිරිස සමග තමයි ඉන්න වෙන්නේ සහ එහි නීති රීති ඇත්තෙම වෙලාවල් තියෙනවා ඒවා අනුව අපි කටයුතු කරන්න ඕන ගෙවල් වල වගේ නෙමෙයි පාන්දර අවදින්න ඕනේ පාඩම් කරන්න ඕනේ ඊළඟ කෑම ඊළඟට සමාජලාට ක්‍රීඩාව ඊළඟ තමයි ඉස්කෝලේ යන්න තියෙන්නේ ඉතින් මේ ඔක්කොම කාලසටහනක් අනුව කරන ජීවිතේ බොහොම මතනේ මේ හොඳ සැලසුමක් සකස් වුණේ කාලේ වාරාවසානේ මේකෙත් තියෙන නොඑක ආකාර විවිධ ප්‍රසංග වගේ දේවල් ඉතින් ළමයි කතිලා නොඑක ඉදිරිපත් කිරීම කරනවා ගීත ගයනවා නාට්‍ය කොටස් රඟ දක්වනවා ඊට පස්සේ දඟ වැඩ ඉතින් කෙලවරක් නැහැ අර රාත්‍රී හොරෙන් කෑම ඉතුරු වෙන කෑම බීම කුඩා කාලේ රාත්‍රි හැමදාම ඊළඟට
පාසල පිටිපස්සේ තිබුණ ලොකු කන්දක් දොළුගල කන්ද කියලා මේකට යනවා අපි. ඇත්ත වශයෙන්ම යන්නේ පොහොර එකතු කරන්නේ ගොම පොහොර. නමුත් ගිහිල්ලා මේ පේර කැලේට වැදුනහම රෑ බොන කල් දන්නේ ඉතින් ළමයි එක්ක සෙල්ලම් කරලා එහෙම එන. ඊළඟට මේ ක්‍රීඩා. විශේෂයෙන්ම ක්‍රීඩා ගැමුණු මම පාසල යන කාලේ උඟක් ක්‍රීඩාවට නැඹුරු වුණා. මට මතකයි වසරේ විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක අවුරුද්දක් ඇතර මට ඒ කුසලානේ හම්බුණා. මල්ල ක්‍රීඩා ඉසව් මල්ල ක්‍රීඩා මගේ ඉසව් උනේ 100 මීටර් 100 මීටර් 200 සබොලි බෝල් සෙල්ලම් කරා. ඒ දිවිල්ල වෙන්නේ නැති මං ඉතින් තාම දුවන්නේ. මේ මේ පොරමඩුල්ලෙන් කියන්නේ මේ 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 කියන්නේ මේ කලාව පැත්තට සම්පූර්ණයෙන්ම වගේ යොමු වෙන්නේ මේ සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමා හරහාද මොනවයි නැත්නම් එතනින් කලින්ම වැඩේ පටන් අරන් තිබ්බද? නැහැ මං හිතන්නේ ඔබ තාම නිවැරදි අපේ ආචාර්යතුමෙක් තමයි සුනිල් ශ්‍රියානන්ද සංගීතයේ ගුරුතුමා. එකල හේවුඩ් කියලා තිබුණා එතනින් පිට වෙලා ආපු ගුරුවරයෙක් ඉතා දක්ෂ ළමා නාට්‍යකරුවෙක්. අස්පඩු අස්පගුඩුම්බුඩු පළවෙනි නාට්‍ය 1966 මේ නාට්‍ය තමයි ඒ අවුරුද්දේ අර මධ්‍යම පළාතෙන් පළවෙනි ස්ථානෙට ආවේ. ගොක් ප්‍රසිද්ධ ස්කෝලල් තියෙද්දි අපේ පාසලට පළවෙනි ස්ථානෙ. ඉතින් අපි කොළඹට ආවා. පළාත් නමෙන් නාට්‍ය නමයක් කොළඹට ඇවිල්ලා මේක ලුම්බිනි රඟහලේ ප්‍රදර්ශනය කළා. අපට ස්ථානයක් ලැබුණේ නැහැ. හොරණ විද්‍යාරත්නේ පළවෙනි ස්ථානෙට ආවේ. නමුත් මට හම්බුණා මේ කුසලතා සහතිකයක්. මේක ඉතා වැදගත් වුණා පාසලට. පළවෙනි වතාවට අන්තර් පාඩසාලියේ තරඟයකින් සමස්ත ලංකා කඩදාසි කෑල්ලක් හම්බෙච්ච එක ඒක අතරමානි දානේ හම්බුණා වගේ. අතරමානි දානේ හම්බුණා වගේ පාසලට බොහොම ලොකු ගෞරවයක් අතර රැසීමක් තියලා විදුහල්පතිතුමා මාව පිළි අරන් පී සෙනරත් කියන විදුහල්පතිතුමා ඉතාම කීර්තිමත් විදුහල්පතිවරයෙක්. ඒ වගේම නිවාසගාරය ගැන මතක් කරන්න ඕනේ වික්ටර් පීරිස් කියන ගුරුතුමා. ඔය ඉංග්‍රීසි භාෂාව ගැන අපිට එතුමා තමයි අපේ ජීවිතයේ පිළිවෙලකට සැලසුමකට හැඩගස්සන්ට උණු පුරෝගාමියා. කෘත්‍ය අධිකාරිතුමා. ඉතින් හුඟක් ළමුන් ඔහුට ආදරේ කළා. මොකද ඔහු ඉතාම සමීපව තමයි ළමයි හැඩගැස්සෙව්වේ. විනයානුකූලව නමුත් හරි හෘද සංවේදීව දඬුවම් නොකර මේ වගේ. ඉතින් අපේ ජීවිතයේ හැඩගැහෙන්න මේවා තමයි ඉතින් පාදක වුණේ. පාදක වුණේ. අපේ මොයි දෙවෙනි මතක පදයට මායා බිග් මාස්ටර්ගේ. මේක මට මතක් වුණේ ඊළඟ පියවර ජීවිතේ මේ දැන් චිත්‍රපටිය ධනාවශ්‍ය 40 ගණන් වල ලංකාවට ආවහම දැන් අපි කතා කරන්නේ 50 ගණන්. චිත්‍රපට ශාලා තියෙන ප්‍රධාන නගරවල. දැන් අපේ ගත්තොත් මහනුවර. තාරපතේ නුවර එළිය. ඒක මහනුවරට එන්න බැහැ අපිට. ඒක දුර 65ක් පමණ. ඒ නිසා මේ එඳ හිට අපි කියන එක මේ කූඩාරමක් ටෙන්ට් එකක් ගහනවා. හඟුරංගෙත ඇසල පෙරහැරක් තියෙනවා. ওই පෙරහැරට කූඩාරම ගහනවා. ඒ නිසා රිකිල්ලා ගස් ගල හන්දිය එන අපිට කිට්ටු එතන ටෙන්ට් එකක් ගහනවා. මේක මාස 3ක් 4ක් පවතිනවා. ඉතින් ගම්වල මිනිස්සු ඇවිල්ලා මේක නරඹනවා චිත්‍රපටිය. මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම තමයි චිත්‍රපටයෙන් නැරඹීම මේ දෛව විපාකය කියන චිත්‍රපටිය. හඟුරංගෙත මළුවේ ගහලා තිබුණු ටෙන්ට් එකේ තමයි නැරඹුවේ. හරිම ආශාදනීය මතකයක් තමයි එන්නේ. මොකද විශාල මේ සුදු තිරේ ඒක පසුව රිදී තිරේ කියලා හඳුනන ඒක මොකද්ද හේතුව දන්නේ නැහැ. නමුත් රිදී තිරේ කියලා අපි කියනවා. දැන් මට මතක් වෙන්නේ ඒක රඟපෑයත් නියන් රිදී පාටට තමයි අපි දැක්කේ. ඒ ආලෝක කදම්බේ එක්ක මට මතක ස්ටැන්ලි පෙරේරා, රුක්මණී දේවි, බීඩබ්ලිව් ජයමාන, එඩී ජයමාන, ලැඩි රණසිංහ, මාක් සමරනායක මේ වගේ අය රඟපෑවේ දෛව විපාකයේ චිත්‍රපටයේ. ඊළඟ චිත්‍රපටයේ කැලෑහඳ නැරඹු. ඉතින් කැලෑහඳ චිත්‍රපටයේ එන බොහොම ප්‍රකට ගීතය තමයි මම ඊළඟට මේ මතකයට නගාගත්තේ මායා කියන ගීතය. අද වෙනතුරුත් බොහොම ජනප්‍රිය ගීතයක් ලංකාවේ. ඉතින් මේ චිත්‍රපටියට අදාළ රූප රාමු තාමත් අපේ හිතේ බිත්තියේ කොනක තියෙනවා රැඳිලා. දේවල් බොහොම මම මේ කල්පනා කරන්නේ අහන්න තියෙන දේවල් කොහොමද සංක්ෂිප්ත කරගන්නේ කියලා. පවුල් පසුබිම ඇතුලේ සාමාන්‍යයෙන් දැන් කලාවට වගේ ලැබෙද්දි ඒක ඒ කාලෙත් තියෙන්නේ නැති අදත් තියෙන දෙයක් තමයි. ඔක හරියන්නේ නැහැ. ඔව කරලා කොහොමද ගොඩ යන්නේ? කොහොමද කණ්ඩ බොණ්ඩ කීයක් හරි හොයාගන්නේ? ඔය ආදී අනේක විද ප්‍රශ්න එනවා. මනෝයගේ පොඩි කාලය ඇතුලේ කොහොමද මේ ගෙදරින් අම්මගෙන් අක්කලාගෙන් අයියලාගෙන් එහෙම නැත්නම් තාත්තගෙන් තාත්තා මගෙන් දැන් ලොකු වයසක මනෝයට 8 වසරේ හෝ මනෝයට අවුරුදු 8ක් විතර වෙද්දි. ඔව් 8 වසරේදී තමයි. 8 වසරේදී. ඔව් 8 වසරේදී තාත්තා භෞතිකව නික්ම යනවා. ඉතින් ඒ සියලු කාරණා එක්ක මේ දේවල් සමපාත කරගෙන කොහොමද මේ අද හිටපු තැනට එන්න පාර හදාගත්තේ?
ගැමුණු දැන් අපිට ගොඩක් කරුණු හදාරන්න පුළුවන් වෙන වයසෙන් වැඩි මහල් වෙනකොට රටේ තොට ඇවිදිනකොට ලෝකේ ඇවිදිනකොට දැන් එතෙන්දී පේන එකක් තමයි මේ කලාව සාහිත්‍ය సౌందර්ය වගේ දේවල් ලංකාවගේ රටක වෘත්තීයමය තත්ත්වයක නැහැ. ඒක අතිරේකව මේ භාවිතා කරන දෙයක්. නමුත් බොහෝ දියුණු රටවල අපි දකින විශේෂයෙන් සිනමාව නාට්‍ය කලාව වගේ දේවල් වෘත්තීය වශයෙන් ඔන්නේ දෙනවා. ඒක රැකියාව උන්නේ. ඒ සම්බන්ධ පසුබිමකුත් තිබෙන්න ඕනේ. නමුත් රැකියාව උදේ යනවා වගේ අනිත් අය රැකියාවට යනවා. ලංකාවේ එහෙම එකක් නැහැ. මොනවා ඒකට ලස්සන කතාවක් කියනවා. ජීවිතේ සැඳෑ භාගයක නිතන් පාන්දරින්ම කියනවා. ඔව් වගේ අලුත් නැති දවසක් තියෙනවා නේද? ඔව්. ඒ හන්ද කාලේ නිතන් නොනේ මහා පාන්දරම කියනවා. ඔව්. ඔව්. ඉතින් ඒ කාලේ වුණත් අපි කියන්නේ ජනකාන්ත අපිටම ජනප්‍රිය මාධ්‍යයක ඉන්න අය ඉතාම සීමිතයි. ලංකා ජනගහනය ගත්තොත් බොහොම කුඩා ප්‍රමාණය. ඒතර එතෙන් දැන්න හුඟ දෙනාට බෑ. ඒ නිසා මේ ගැන සිහිනමවන මේ පිළිබඳ අත්දැකීම් ලබා ගන්න හදන බොහෝ දෙනාට වැඩිහිටියෝ දෙමව්පියෝ කියන්නේ උඹ මේ ජීවිතේ නරක කරගන්න හදන්න එපා. නැත්නම් කඩාකප්පල් කරගන්න හදන්න එපා. රැකියාවක් කරලා ඉගෙනගෙන ඉස්සරහට ඵලයක්. දැන් මේවා නිකන් මේ අතිරේක විනෝද මාර්ගයන් විදිහට තමයි වැඩිහිටියෝ බොහෝ දැක්කේ. දැන් අපේ ගෙදර එක්තරා විදිහක මම මේ වාසනාව කියන වචනේ හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. මම ඒක පිළිගන්නේ නැති නිසා. නමුත් නොකියත් බෑ මොකද්ද වාසනාවක් වෙන්නේ නැති. මම මේ පවුලේ බාලයා. ඒතර අයියලා තුන්දෙනා අක්කලා දෙන්න. අපේ ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයේ ටිකෙන් ටික අඩු වෙනවා අයියලා මේ රැකියාව වලට ගියාම එතකොට මට ලැබෙන ආකර්ෂණය තමයි බඩ පිස්සන නැත්නම් පවුලේ බාලයා කියන එක හැමෝගේම ආදරය. ඒ නිසා මගේ යම් අතිරේක දක්ෂකමක් හෝ දෙයක් තිබුණා නම් මේ පිළිබඳව වැඩිහිටියෝන්ගේ අවධානය යොමු වෙනවා. ඒතකොට තමයි මට හීනෙන් වගේ මතකයි අම්මලා හැම කෙනා මූණන් යාණ්ඩුන කලායතනයකට. ඒ කියන්නේ කලායතනය කියන එක ඒ දවස්වල මේ විශේෂිතව ගිහිල්ලා නැටුම් සංගීතය ඉගෙන ගන්න තැන. ඒක තමයි තියෙන ලොකුම වචනේ. ඉතින් හංගුරන් ගෙත පැත්තේ තිබුණා. ගුරුන් නාන්සලා ඉන්නේ වගේ. අන්න හරි ගුරුන් නාන්සේ තමයි ඉන්නේ. ඊළඟට එතකොට දැන් මම ටිකක් රචනා කරන දසවල ටිකක් ඊළඟ පන්තිවලදී කෙටි කතා කවි වගේ දේවල් ළමා පත්‍රවල බලනවා. ඒවා දිහා බලනවා මේගොල්ලෝ. ඒ නිසා මේ පොඩි තල්ලුවක් තිබුණා. ඒ කියන්නේ කමක් නැහැ ඌවත් කරගෙන බලයන් කියනවා වගේ. ඒවට කවදාවත් රටකඩලු බැන්නේ නැහැ. ඒ එක්කම අපි කියන්න ඕනේ මං හිතන දැන් ඉන්න ළමින්ටත් ඒක වැදගත්. මේවා කළා කියලා අර පන්තියේද අතපසු වුණේ නැහැ. මොකද අර ශිෂ්‍යත් විභාගය ආරක්ෂා කරගන්න ඕනේ. අසමත් වුණොත් ඒක නැති වෙනවා. ඒ නිසා මේ මම උත්සාහ කළ හැම අවුරුද්දෙම පන්තියේ සමත් වෙන්න තියෙනවා. ඒ නිසා අසමත් වුණේ නැහැ කවදාවත්. ඒකත් ගුණාංගයක් විදිහට ගන්න ඇති දෙමව්පියෝ වැඩිහිටියෝ අරන් මේ මම කැමති දේවලුත් කරන්න ඉඩ දෙන්න ඇති. ඒ නිසා මට ඒ තරම්ම ඒක අභියෝගයක් වුණේ නැහැ. අතරම ඊට පස්සේ කාලේ මට උඟාක් උදව් කළා අයියලා කළා අම්මා. නමුත් මා දන්න අතරින් ඔබත් කිව්වා වගේ බොහෝ විට ශිෂ්‍යයන්ට දෙන උපදේශ තමයි ඔය අනම්මනං ඈ නාඩගම් ඒ වගේ වචන නිවාචනය කරන්නේ නැතුව නටන්නේ නැතුව ඔබ යෙගිනීම කරගන්න බලන් ඔව්වා පුළුවන් ලුකුණාම කරන්න. මොකද කලාව නාට්‍ය මොන හරි දේවල් సౌందර්ය විෂයන් ඒවා ජීවිතයේ අතිරේක ඒවා පුළුවන් වෙච්ච කාලෙක කළ යුතුයි කියන හැඟීම තමයි සමහර ලාවට විශේෂයෙන් ගැමියන්ගේ වැඩිහිටියන් තුළ තිබුණේ. දැන් ඊට වඩා ගොඩක් වෙනස්. ඒ සම්බන්ධයෙන් ඉතින් විශ්වවිද්‍යාල තියෙනවා, පාඨමාලා තියෙනවා, පිළිගැනීමක් තිබෙනවා. ඒ වගේ ලොකු වෙනස්කමක් තියෙනවා. හොඳයි අපි මේ එමු සැලලිහිණි කෝල් ලතා වල්පොලගේ මේ මොනවයක මතක පදයක්. ඔව් දැන් මේ ගීතේ මතක් වෙන්නේ අපි පාසල් සමය අවසානය වගේ වෙනකොට. මං හිතන්නේ පොදු කාරණාවක් ලංකාවට පොදු කාරණාවක් ওই විනෝද චාරිකා වගේ දේවල් වල යනකොට කියවෙන ගීත කීපයක් තිබුණා. මේ සැලලිහිණි කෝල් ගීතේ මා දැන් නොකියු කෙනෙක් නෑ කුඩා කාලේ. ළමුන්නේවා වැඩිහිටියෝ ඒවා ඒ තරම් සරල ඒ වගේම රසාස්වාදනීය ගීතයක් සීටි ප්‍රනාන්දු සහ ලතා වල්පොල මට මතක විදිහට ගායනා කළේ. මේ ගීතේ ඉතින් අපි පාසල් සමයේ අවසාන යුගයේ සංකේතවත් වෙන්නේ මෙන්න මේ වගේ ගීත. අපි නිතර දෙවේල හැමෝම එකතු වෙලා ගායනා කරපු ගීත. ඒක තමයි මතකේ තියෙන්නේ තවත්. මනෝයේ මේ තවත් විශේෂ දෙයක් මේක මේක මං කොච්චර දුරට මේ සාර්ථකද නැද්ද කියන එක මං හිතන්නේ ඔබටම මේ ගණන් හදා ගන්න පුළුවන්කමක් ලැබෙවි. දැන් මේ ගම ඇතුලේ දේවල් වින්දනය කිරීම සහ ඒ දේවල් පිළිබඳව මොනියම් වූ හැකින් බලලා ඒවා ධාරණය කර ගැනීම, ඊට පස්සේ ගමෙන් කොළඹට ඒ මහරහා නාට්‍යකරුවෙකු වීම, රංගන ශිල්පියෙකු වීම, අධ්‍යක්ෂවරයෙකු වීම දක්වාම අර ගමේ තියෙන කැලේ ටික නොකඩවා අඛණ්ඩව එහෙම තියා ගැනීම ඒක හරි පුදුම සහගතයි. ඒකමද
කියන්නේ ඔබේ නාට්‍ය ඇතුලේ හැමතිස්සෙම මේ ඉන්නවා මේ සාහිත්‍යයට ලැබි පුද්ගලෙ. හැමතිස්සෙම මේක අනුගතයි. මම හිතන්නේ ඔබේ මිත්‍රයෙක් ඒ සම්බන්ධයෙන් ਵਿਚාරයකුත් ලබා දුන්නා. මේ මොකක්ද මේකට මේ 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 බැඳියාවට තියෙන මේ ඇත්ත හේතුව? දැන් ඒකත් අර අවිඥානිකයි වෙන්නේ නැති කියන එක තමයි ගැමුණු කියන්න තියෙන්නේ. මොකද ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. නමුත් කෙනෙකුගේ දැන් අපි දන්නවා කලාව සාහිත්‍යයේ යම් යම් මාධ්‍යවල අපි යෙදෙන්නේ අත්දැකීම් තව බොහෝ පිරිස සමග බෙදා හදා ගැනීමට. තමන් ලැබූ තියුණු අත්දැකීමක් තමන්ට විතරක් අපි හිර කරගෙන ඉන්න බෑ. මේක අපි තව බොහෝ දෙනාට කියනවා. හැබැයි කියන්නේ මෙහෙම ඍජුව නෙවෙයි. අපි කියනවා එකට මේ මේ අත්දැකීමකට හැඩයක් ලබා දෙනවා කියලා. එතකොට දැන් මම නාට්‍යකරුවෙක් වශයෙන් මම ලැබෙන අත්දැකීම් තමයි බොහෝ විට මේ නාට්‍ය වලට ප්‍රස්තුත වෙන්නේ. එතකොට මගේ ජීවිතයේ කලාවට සාහිත්‍යයට යක් කිට්ටු නිසා අපි එහි සේවනය කරපු නිසා ඉබේම වගේ සමහරලාට මගේ අත්දැකීමට මේ වගේ නාට්‍යකරුවෙක් සිනමාකරුවෙක් එක්ක කවියෙක් කලාකරුවෙක් මූලික වෙනවා. එහෙම නැත්නම් ඊට සම්බන්ධ වීමක් හෝ දක්වනවා. ඒක අවිඥානිකව සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි ඔබ කිව්වා හරි, හැම නාට්‍යකම වගේ හැම කලාවට සාහිත්‍යයට නැඹුරු වෙච්ච කෙනෙක්ගේ චරිතයක් තමයි මගේ නාට්‍යවල මූලික චරිතය බවට පත් වෙන්නේ. මහගිරි දඹේ ගුරුජි නාට්‍යකරුවෙක්, තලමල පිපිලා ගුරුන්නාන්සේ, පුත්‍ර සමගයෙන් සනාපනෝ ගුරුතරුවේ සාහිත්‍ය ගුරුවරයා, දැන් ලෝකේ තනිය ප්‍රබුද්ධ සාහිත්‍ය ලැති පුද්ගලයෙක්. ඊළඟට ඔව් මෙහෙම හුඟක් ඒවා බලාගෙන එනකොට දැන් බෝරුව මහත්තයකේ වුණත් අපි දකිනවා ඔහුත් මේ සාහිත්‍යකරුවෝ පිටිපස්සේ යන බෝරුවෙක්. ඔව් මේ ආදිවාසීන් ටිකක් එහෙම සම්බන්ධතාවයක් තියෙනවා තමයි. ඒක මේ මේ හිතාමතා නුනත් අවිඥානිකව වෙන දෙයක්. සිද්දේච්ච දෙයක්. ඔව් සහ මේ ගම කියන මේ මේ ප්‍රපංචය නැත්නම් ගම කියන මේ කොටස. ඔව් ඒක දැන් බොහෝ දෙනාට ඒක තියෙන නැත්තේ නැහැ. හැබැයි සමහර වෙලාවට තමන්ගේ සියලු නිර්මාණ වලට මේක පාදක වෙන වෙලාවලුත් තියෙනවා. يعني තාම අපි නිකන් ගම ඇතුලේ ඉඳගෙන තමයි නගරේ හිටියත් අපේ අත්දැකීම් විධාරණය කරන්නේ. ඒ නිසා බොහෝ විට ප්‍රස්තුතයන්ට ගම එක්ක මැදිහත් වෙන නැත්නම් ගැමියෝ එහෙම නැත්නම් ගමට ආදරය කරන ගමට ගෞරව කරන මෙහෙම ගතියකුත් මෙවේ තියෙනවා. ඉතින් අපි දැන් නම් මෙහෙම ඉරක් ඇඳලා වෙන් කරන්න අමාරුයි. ලංකාවේ පොඩි රටක මේ ගම සහ නගරය කියන එක භෞතික වශයෙන් මට පේනවා දැන් ගොක් ඒක මිශ්‍ර වෙලා සම්මිශ්‍ර වෙලා ඉස්සර අපි දෙහිපේ ඉඳලා නුවරෙන්න ඕනේ යම් බඩුවක් භාණ්ඩයක් ගන්න හොඳ භාණ්ඩයක් ලබා ගන්න. නමුත් අද මා දකිනවා ගමට යනකොට එයාවට තියෙන කුඩා උපනගර පදිය පැලැල්ල රිකිල්ල ගස්කර හඟුරංගෙද මේ හැම තැනකම මේ නුවර තියෙන කඩවල් ඒ ආකාරයෙන්ම පේන්න තියෙනවා භාණ්ඩ නාගරිකව ගන්න පුළුවන්. ඔව් මගෙන භෞතික. එතකොට මේ බේමු වගේ මිනිසාගේ අනිත් ජීවිතයත් ඒක මිශ්‍ර වෙන්න පුළුවන්. ආකල්ප යනාදී වෙනස් වෙන්න පුළුවන්. දැන් දෙහිපේදාට වඩා ගොඩක් වෙනස් වෙලා. ගොඩක් වෙනස්. ඇත්තටම වෙනස්. ඒ වෙනස් කියලා කියන්නේ ඉතින් ගෙවල් දොරවල් පාර තොට ඒවා දිනු වෙලා තියෙනවා. සා මිනිසුන් දැන් එකල කුඩා කල අපි හිටපු අපේ යාළුවා දුඟක් වියපත් වෙලා. සමහරු අන්තරා වෙලා. අද ඉන්න පරපුර ටිකක් සමාජයට අනුව අනුගත වෙලා නවීකරණය වෙලා තියෙනවා. දැන් කවුද ගමේ ඉන්නේ අයියේ? අපේ ගමේ ගෙදර ඉන්නේ, මහ ගෙදර ඉන්නේ නම් මගේ අයියා කෙනෙකුට අයියා අන්තරා වුණා. හරි ඒකල එයාගේ නෝන මහත්තයා සහ ඒ පවුලේ අය තමයි දැනට ඉන්නේ ඒ ගෙදර. වසරකට වරක්වත් යවනවද? යවනවා. ඔව්. ඒක අනිවාර්යයෙන්ම යනවා. අපි එමු. ගඟ යන්නේ කොහෙද ගලා? ලතා ධර්මදාස වල්පොල යුගල ගීතයක්. ඔව් මේකත් මම දන්නේ මගේ මතකයේ හරියද කියලා අදට වැඩිය හෙටවරයි වගේ චිත්‍රපටයක් වෙන්න ඕනේ. මේක මට මතක් වෙන්නේ නුවර ඇවිල්ලා නරඹපු පළවෙනි චිත්‍රපටය. දැන් මං කියන්නේ හඟුරංගෙත ටෙන්ට් එකේ බැලුවේ කියලා මේ නුවර චිත්‍රපටයක් බලන්න එනවා කියන එක වෙන කරුණක් මංගල කාරණාවක් කියන්නේ. සමහරවල් ගමේම එක තුල බස් එකක් වෙන් කරගෙන මේ පොල් මලකුත් ගහගෙන ගමට නුවරට ඇවිල්ලා මට මතක වෙම්බ්ලි සිනමා ශාලාවේ මේ චිත්‍රපට නැරඹුවා. මේකේ මිහිරිම ගීතයක් සහ ඒ රූපරාමු තාමත් මතක් වෙනවා. ඒ ගීතේ නිසයි මාතවරි මේ මතකයක් විදිහට මේ මොහොතේ මේ රැගෙන ආවේ. මොනෝයගෙන් මම මේ තව දෙයක් අහන්න හිටියා. මේ අර මේ 1988 ඔබ වරක් මේ ප්‍රකාශ කරලා තිබ්බා මේ ඔබ යනවා මේ ගමට දෙහිපෙට. ඒ යන්නේ මේ මාටින් කියලා මේ සොකරි ගුරුන්නාන්සේ කෙනෙක්ව මුණ ගැහෙන්න.
මං හිතන්නේ දැන් නම් ගුරුනාංශය බව ප්‍රාප්ත වෙලා ඇති නෑ ඉන්නමුණු ඔව් මම තාමත්ම කියන්න සතුටුයි දැන් මාස 7-8කට උඩදී අඟුරංගෙත ප්‍රාදේශීය ලේකම්තුමා සංවිධානය කළා මගේ නාට්‍ය උත්සවයක් අන්දරේලා තලමල පිපිලා ගුරුතරු වගේ මේ නාට්‍ය නැරඹීම සඳහා උන්නාංශය ඇවිල්ලා හිටියා ඉතින් මම දැක්කා ඉදිරිපස පේලි ඉන්නවා මම බහාම ගිහිල්ලා එතුමාට ආචාර කරලා වන්දනා කරලා ඉතින් මම සතුටු වුණා තාමත් ඔහු බොහොම භෞතිකව බොහොම සරුසාරව ඉන්නවා වයස්ගත වුණත් ඉතින් ලොකු සතුටක් ඔව් ඔබ කිව්වා වගේ 88 තමයි මගේ තලමල පිපිලගේ නාට්‍ය රචනා වුණේ මේ සඳහා අවශ්‍ය වෙනවා මේ ඇත්තටම තලමල පිපිලා කියන්නේ මේ මේ මුල ගත්තොත් දෙහිපෙගම තමයි දෙහිපෙගම ඔව් මම ඒක පූජා කරලා තියන්නේ දෙහිපෙගම් උන්ට ආ මේක එනවා නාට්‍යයක් ඇතුලේ නාට්‍යයක් ෂේක්ස්පියර් නාට්‍යවල වගේ මේක අපි තෝරාගත්තේ සොකරි කියන ගැමි නාටකයේ කොටසක් ඉතින් මේ කවි හුඟක් කාලවට ග්‍රන්ථාරූඪ වෙලා නැහැ මේවා එන්නේ මුඛ පරම්පරාවෙන් කටපාඩමින් තමයි වනපොත් කරමින් තමයි ගෙනෙන්නේ ඉතින් මේ වෙලාවේ කල්පනා කරා කවුද මේවා දන්නේ කියලා එතකොට නාරංචුනා මෙහෙම මාටින් කියන ගුරුනාංශය ඉන්නවා උදළුමඩගෙන ගම අපේ ගමට උඩින් ඉතින් වහාම මම එතුමා හොයන ගිහිල්ලා කිව්වා මේ ඉතින් මතකයෙන් කවිපද කීපයක් ඒ වෙලාවේ කිව්වා අනේ මහත්තයෝ ඉතින් ඒක දිහට දැන් මතක් වෙන්නේ නැහැ දැන් ඉතින් ඒවා නටන්නෙත් නැහනේ අර මේ කියලා පස්සේ මං කිව්වා එහෙමනම් මතක් වෙන වෙලාවල් වලට මේ හිමින් සීරුවේ ලියලා තියන්න කියලා මම පොතක් සහ පෑන අවශ්‍ය උපකරණ ලබා දීලා ආවා අතර මාස ගණනාවකට පස්සේ මේ මගේ ඥාති සහෝදරෙක් ගිහිල්ලා මේ ටික ලබා ගත්තා එතුමා බොහොම පැහැදිලිව එතුමාගේ මත්තගුරෙන් කවි ගණනාවක් රාශියක් ලියලා තිබුණා ඉතින් ඒවා තමයි අපි රෝහණ වීරසිංහයන් සංගීතත් කරපු තලමල් වෙපිලා නාට්‍ය ඇසුරු කරේ මම හිතන්නේ මේ දැන් එහෙම මතකයෙන් කියන්න හෝ රචනා කරන්න හෝ පුළුවන්කම දන්නේ මේ මනෝයයටත් අර හැම නාට්‍යකම වගේ දෙබසක් එහෙම ඕන වෙලාවක මතක තියෙන හේතුව මොකද මේ වරක් ප්‍රවීණ මාධ්‍ය වෙදී පාල්ත පෙරරා පාල්තේ ආයිබෝන් වැඩසටහනට ගිහිල්ලා ඔබට ඒ වගේ අභියෝගයක් දුන්නා නේද අපිට මතකයි මේ නාට්‍ය හතක විතර දෙබස් කියන්න කිව්වලු නේ කියන්න කිව්වා ඒක දිගටම මම කිව්වා ඒ වෙලාවේ ඔව් ඉතින් අපි වේදිකා නාට්‍ය දින විශේෂත්වය තමයි අපි මේ කටපාඩම් කරනවානේ ඉතින් ඊට පස්සේ අවුරුදු පතා මේවා අපි ප්‍රදර්ශනය කරනවා ඒ නිසා හැම වෙලේම ඒක මතකේ තියෙනවා ඉතින් ඒකේ පසු කතාව ගමිනි පොන්සේකා ආ දැන් මේ වැඩසටහන ආයිබෝන් කියන වැඩසටහන සතිපතා ඊරිදාට ගොඩ ගියේ ඊළඟ ඊරිදා එන්ඩීටීයේ මේ ආචාර්ය ගමිනි පොන්සේකා ඉතාම විශිෂ්ට රංගදරයා ඉතින් පාලිත පෙර මහත්තයා ගිහිල්ලා හම්බෙලා තියෙනවා කලින් දවසේ මේ මොනවද දැන් කතා කරන්න හෙට කියලා ඉතින් ආගිය තොරතුරු කතා කරාට පස්සේ ගාමිණී පොන්සේකා මහත්තයා කියලා තියෙනවා ආශේ මේ පාලිත නමුසේ අර මනෝරත්න මුන්නෑන් ඇහුවා වගේ මගෙන් එහෙම දෙබස් අහන්න එපා මට ඕව මතක නැහැ උන්නෑට ඕව මතකයි කියලා දුනා පාලිතෝ ගෑයිලා මට කිව්වා ඒ මතකේ මං හිතන්නේ වැදගත් වෙනවා ඉදිරි වැඩ කටයුතු වල සහ මේ මොහොත ගත කරන්නත් මතකේ කියන්නේ ඔව් ඔව් අතිශය වැදගත් මේ මම නළුවෙක් නිලියකට ඉතාම වැදගත් දේ තමයි වේදිකා නාට්‍යයක මතක ශක්තිය ඔව් මොකද ඒක નિરાයාසෙන් ඉන්න ඕනේ සමහරලාට දෙපස ඉඳගෙන කෙනෙක් මතක් කරන්න පුළුවන් සංවාද දෙපස් හැබැයි එතකොට අපේ අභිනේ වෙනස් වෙන්න පුළුවන් දැන් මේකට අහුන් ගන්දිලා ආය අහලා මම කියන නැතුව මාතුලින්ම මේ දෙබස් එනවා නම් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒ නිසා වේදිකා නාට්‍ය ශිල්පීන්ට තිබෙන එක්තරා විදිහක වාසියක් තමයි අනිකුත් මාධ්‍යයන් එක බලපුවම මේ මතක තබා ගැනීම ශක්තිය සහ ඒ තුලින් චරිතේ වඩා ගැඹුරු අන්දමින් නිරූපණය කරන්න තිබෙන හැකියාව. ඔබ දන්නවා සිනමා හෝ රූපවාහිනී නාට්‍ය ගත්තොත් ඒවා ඉතා කුඩා කොටස් රූපගත කරනවා. ඒතකොට ඒ කොටසට අවශ්‍ය දෙබස විතරයි අපි පාඩම් කරගන්නේ. අර අකණ්ඩව ගලාගෙන යනවා වගේ නාට්‍යයේදී පය දෙකක් පමණ අකණ්ඩව ගලාගෙන යනවා ඒ නිසා එහි වාසියකුත් තියෙනවා ඒ පැත්තේ අපේ මොමනෝ මේ පැය අවසන් මතක පදයට ඔබ තරමටම මිල්ටන් පැන් වගේ නේද ඔව් දැන් මේ අපේ තරුණ අවධිය පාසලෙන් විශ්වවිද්‍යාලයට එන අවධිය එවකට ගුවන් විදුලියේ තමයි තිබුණේ එකම ශ්‍රව්‍ය මාධ්‍යය නැත්නම් අපිට විනෝදායන මාධ්‍යයක් ඉදිරියේ තිබුණේ ගුවන් විදුලිය විතරයි මේ ගුවන් විදුලියෙන් ගායනා කරන ගීත වලට හිටිය ඉතාම සීමිත පිරිසක් ප්‍රසිද්ධයි ජනප්‍රියයි. ඉතින් මේ අය සමහරවිට ගම්පලත් වලට එනවා සංගීත සම්දර්ශන සඳහා. දැන් වගේ නම්
තිබුණ නෑ බොහොම විශේෂ තිබුණ නෑ තාම කලාතුරකින් තමයි එලිමහන් අවුරුද්දකට එකක් වගේ අහුව අවුරුද්දකට එකක් වගේ එතන වල මතකයි පොරමඬුල්ල මධ්‍යවිද්‍යාලයට ආපු පිරිස මොහිතින් බෙග් සුජාතා අත්තනායක ඊට පස්සේ මිල්ටන් පෙරේරා මේ වගේ තාම ප්‍රකට අය ඉපදෙනෙක් ආව මම හිතන්නේ පිරි ඉතිරිගේ සෙනඟක් ක්ලොක් වුණා මෙතෙන්දී මිල්ටන් පෙරේරා කියන විශිෂ්ට ගායකයා ගායනා කරපු ගීතයක් තමයි මේ ඔබ තරමට මහඬු ඔහුගේ විශේෂත්වය අපි දුටුවේ එකක් දැන් මේ කාලෙත් එක්කත් බලපුවම ඔහු මයික්‍රොෆෝන් ඉදිරියේ හිටගත්තාම හෙල්ලෙන්නේ නැහැ ගායනා කරද්දී කිසිම සෙලවීමක් නැහැ තාම ගැඹුරු කටහඬින් ඔහුගේ උච්චාරණය එහෙම නැත්නම් ගීත ගායනය ඉදිරිපත් කරනවා ඉතින් මේ හරි මතකයක් තියෙනවා ඒ වගේම කරුණා බබේසේකර මහතා තමයි බොහෝ ගීත ඔහුට සම්පාදනය කළේ මේ ගීතය ඉතාම ඉමිහිරි අන්දමින් තාමත් මතකයේ රැඳෙනවා බොහොම කාලයකට කලින් මේ මතකපද වැඩසටහන ගැන මොහොම අපි කතා බහක නිරත වෙලා ඇද්දී මේ ජයසිරි අයියා W ජයසිරි ජයසිරියට මං කෝ මේ මනෝ අයව ගේන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකටයි මචං මනෝ හරි බිසි මචං මම දන්නේ ඇච්චර මේ වැඩ කරන්න පුළුවන්ද මිනිහෙක්ට කියලා මෝ ජයසිරි අයියා වයස් ભેදකින් තොර ඕනම කෙනෙක්ට මචං කියනවා මේ මචං කියන දෙන්නේ කින සමන්නාදාවුදෙට්ටිසා W ජයසිරි මේ මං කෝ එම නෙමෙයි අයිය මේ මොකක් කරේ කතා කරලා බලපන් මචං මේ මනෝ හරි බිසි මනෝ ලියනවා ඇඩ් කරනවා ඩිරෙක්ට් කරනවා දේශනවලට යනවා මම දන්නේ නැහැ මනෝ එහෙම කරන්නේ කොහොමද කියලා මටත් අහන්න ඉදලා කොහොමද මේ මනෝහි කරන්නේ කියලා ඇත්තටම ගැමුණු ජයසිරි වගේ ඔබට වගේ මරතේ යන පුදුමයක් තිබෙනවා දැන් නම් දැන් මේ එකක් තියෙන්නේ අර අපි කැමති නැහැ මේලෙම අපි ලැබපු අත්දැකීමක් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඉතින් මේකට යොදන එක් උපක්‍රමයක් තමයි කලාව සාහිත්‍ය වගේ අර මං කිව්වා වගේ අත්දැකීමට හැඩයක් ලබා දෙන එක දැන් හැම වෙලාවෙම මේක ජීවිතේට එකතු වුණාම අපේ ජීවිතය එක විදිහකින් අලුත් වෙනවා මං කියන්නේ දැන් මේ අපේ හිතම අපි අධ්‍යාපන කටයුත්තක නිතරම නිරත වෙනවා නම් ලෝකය අලුත් වෙනවා ලෝකය එක්ක අපිට යන්න වෙනවා පොතපත කියවන්න වෙනවා අලුත් මතවාද දර්ශනවාද අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා එතකොට මේක අතාරින්න බෑ ජීවිතේ. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා හැම වෙලෙම මේ වැඩ කරන්න. ඉතින් වැඩ කරනවා කියන එකේ මං හිතන්නේ විවේකයක් හිතාමතා විවේකයෙන් වාඩි වෙලා හැම හුස්මක් අටක් ගන්න මං හිතන්නේ හැම කෙනෙකුට අවස්ථාවක් තියෙයි කියලා. හැම වෙලාවෙම අපි යම් යම් ශේත්‍රවල වැඩපළෙහි නිරත වෙනවා. එතකොට අර ඔබ කියනා වගේ අර වෙහෙස කායික වෙහෙස ඇත්තටම නැති වෙනවා. ඒ නැති වෙන්නේ අප යෙදෙන්නේ හැම වෙලාවෙම අපි කැමති දෙයකට. මෙන්න මේක තමයි ඉතින් දැන් මට කිව්වොත් මේ ගිල්ල කුඹුරක් කොටන්න කියලා මං හිතන්නේ නැහැ. මට පුළුවන් ඒ කියලා උදළු ගහන්න උදළු පාරවල් දෙක තුනක් කියන්නේ පැය භාගයක්වත් වැඩ කරන්න පුළුවන්. මට මහන්සි දැනේ. හැබැයි අපි නාට්‍යවලට සිනමාවට දැන් වෙනත් දේවල් සඳහා ශ්‍රමයේ යොදනවා ඉතා දීර්ඝ වශයෙන් වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒ අර සතුටක් එක්ක නැත්නම් අධ්‍යාත්මයත් එක්ක මේ කායික මේ දෙකේ එකතු වෙන්නේ නැති සුසංයෝගෙ වෙන්නේ නැති. අනික් අතට දැන් අර ජයසිරි මහතා කිව්වා වගේ මේ දේශනවලට යනවායි කියන එක. මේ ළඟදිත් ඔබ බොහොම අපූර්ව කතාවක් කියලා තිබ්බ දේශනයකට ගිහිල්ලා හිතන එක අන්තර්ජාලය සෑහෙන වුණා. ඔව් දැන් දේශනවල වැඩක් තියෙන ඉතින් මේ අහගෙන ඉන්න ඇහෙට ටිකක් එක දිගට අහන්නත් බෑනේ දේශන කියනවා. ඉතින් අපි අතරින් පතර අර මේ මාචාර්ය සරච්චන්ද්‍ර කිසරක් කිව්වේ අර කෝලම් නාට්‍යයේ නාටකම් නාට්‍යයේ බහුභූතය වරින් වර ඇවිල්ලා මිනිසුන්ව කූද්දනවා කියලා මිනිසුන් නිඳ යනවා. ඉතින් ඒතර බහුභූතය කියන චරිතය ඇවිල්ලා පොඩි විකට ස්වරූපයක් කරලා මිනිසුන්ව කූද්දනවා. ඒ වගේ දේශකයොත් මේ සමහර උපක්‍රම යොදනවා අතරමැදදී ටිකක් ආකර්ෂණය ලබා ගන්න. එහෙම අවස්ථාවලදී අපි මේ මාතෘකාට ගැළපෙන ඒ වගේ පොඩි රසවත් සිදුවීම් මෙහෙම ඉදිරිපත් කරනවා. ඉතින් දේශනවලදීත් මං හිතන්නේ මේ අපි සූදානම් වෙන්න ඕනේ. ඒකට පොතපත කියවන්න වෙනවා. ඊළඟ බොහෝ දිනා සමග අදහස් උමාරු කරනකොට ඒ අයගේ දැනුම අපිට ලැබෙනවා. අර ප්‍රතිපෝෂණය කියන එක. ඉතින් ඒ නිසා ඒක අපේ ජීවිතේට අලුත් දෙයක්. මම දේශනෙට කියලා මං යම් දැක් ඉගෙනගෙන තමයි අපි ආපහු ගෙදරින් පන්ති එක මම විශ්වවිද්‍යාල දෙකක විතර බාහිර උගන්වනවා ගිහිල්ලා කථිකාචාර්යවරු එක්ක දිහට මේ අපි බොහෝ දේවල් මං යනකොට මං ළමයින්ට කියන මං එන්නේ උගන්වන්න එහෙම නෙවෙයි මං ඉගෙන ගන්න එන්නේ කියලා තමයි මම පටන් ගන්නෙ මොකද අලුත් පරපුර තමයි විශේෂයෙන් තරුණ පරපුර අපට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න විශේෂයෙන් තාක්ෂණික ලෝකය නැත්තම් මේ තාක්ෂණය ඔවුන් පරිහරණය කරන ආකාරය ඊට පස්සේ මේ කලාව සාහිත්‍ය පිළිබඳ නව මතවාද
මේවා වයින් සන්නද්ධ වෙලා ඉන්නවා. ඒ නිසා උන් සමග සාකච්ඡා කරනකොට කතා කරනකොට අපි නිතරම අලුත් වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේක බොහෝ දිනාට මම හිතුවා ආදර්ශයක් කරගත්තත් කමක් නැහැ. වැඩ කිරීම. බොහෝට අපි විවේක ගන්නත් ඕනේ තමයි. නමුත් වැඩ කිරීම තුළින් අපි ජීවිතයේ කාතින් අපි අලුත් වෙනවා. අනික කතින් මේ අලුත් ලෝකයක් අපිට දොරවල් ඇරෙනවා. නාට්‍යයක් කළත් මම බොහෝ විට මගේ නාට්‍ය පිටපතට මම අවුරුදු එකමාරක් දෙකක් පමණ ගත කරනවා. මගේ හැම ස්වතන්ත්‍ර නාට්‍යයකටම මම පහුගිය කාලේ බැලුවොත් අඩු මාසෙන් අවුරුදු එකමාරක්වත් ගත කරනවා පිටපතට. මොකද මම ටිකක් ගවේෂණශීලීව තමයි මම කරන්නේ ඓතිහාසික තොරතුරු එක්ක. එතකොට මේ නියැලෙන කාලය ඇත්ත වශයෙන්ම කෙනෙක් නැවත නැවත අලුත් වෙනවා. ඔව් නිරන්තර හැදෑරීම් වලටත් යොමු වෙනවා. යදන හොඳයි අපි එමු වසන්තේ වසන්තේ මල් පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් මේ පැයි පළවෙනි මතක පදයේ විදිහට මනෝය තෝරාගෙන තියෙනවා. ඔකේ මොන මේක මං බොහෝ තැන්වල කියලා තියෙන දෙයක් මේ දැන් පාසලෙන් අපි ආවනේ විශ්වවිද්‍යාලයට පෙරදිනිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අර හීන තුන විශ්වවිද්‍යාලයට පෙරදිනියට එම සහ සරච්චන්ද්‍රයන් මුණ ගැසීම. සරච්චන්ද්‍ර සර් අපේ දෙවෙනි අවුරුද්දේ හම්බුනේ අලුතෙන් නාට්‍යයක් කරනවා කියලා මේ දැන්නීමක් ගහලා තිනු. අපි බොහෝ දෙනා ගියා නිශ්ශංක දිද්දෙනිය වගේ සමකාලීනව. එතුමා කියන්නේ ගීතයක් ගායනා කරන්න කියලා. ඒකෙන් තමයි බලන්නේ රඟපාන්න පුළුවන්ද බැරිද කියලා. රිද්මය සහ ශෘතිය නිවැරදිව කරනවා නම් තෝරගන්න. ඉතින් මගෙන් මට කිව්වා ගීතයක් ගායනා කරන්න කියලා. මම මේ ආචාර්ය අමරදේවන්ගේ ඔය වසන්තේ මල් කැකුළු නෙලලා ගීතය තමයි ගායනා කරේ. එතකොට ඒක අහලා සර් ඇහුවා එකම එකයි කොහෙන්ද ආවේ මොකද ඉස්කෝල මං කොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයේ අපි අහලා තියෙනවා එහෙනම් හෙට ඉඳලා පුහුණින් වලට එන්න කියලා මට ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයේ ප්‍රධානය කළා ප්‍රේමතෝ ජයති සෝකෝ. ඉතින් මේක ගැමුණු මේ ගීතේ මට ජීවිතේට අමතක වෙන්නේ එකක් නාට්‍ය කලාවේ විශාල කඩයිමක් පෙන්වුම් කරන තැනක් මහාචාර්ය සරත්චන්ද්‍රන්ගේ නාට්‍යයක ප්‍රධාන භූමිකාව. අනික අතෙන් ජීවිතේ විශාල වෙනසක් ඇති කරපු ගීතයක් කියලත් මම විශ්වාස කරනවා. දානන්ද ගුණවර්ධන, සුගත පාලද සිල්ලා, ඔය ආදී මේ අනේක විද ගුණසේන ගලප්පත්ති, මේ වගේම හෙන්රි ජයසේන, එතන පසුකාලීන පරම්පරාවකුත් ඔබට මුණ ගැහෙනවා. මේ 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 පිරිස ඇතුලේ මනෝයි කොහොමද මේ කලාවේ නියැලලා ඉන්නේ? කාරණා කටයුතු වල විවිධ තත්ත්වයන් හඳුනා ගැනීම සිදු කරේ. මොකද මේගොල්ලෝ එකකට එකක් වෙනස් වෙන වෙන ආකෘතීන් තිබ්බ උදවිය. හැබැයි ඒව ඇතුලේ ඔබ හැමතැනකම ඔබට සරන්න පුළුවන්කම ලැබුණා. ඒ මේ ඒක ටිකක් අර වතුර වගේ තමයි වාචනේ ඇඩේ ගන්න. මේ 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 කාරණා වෙදී ඒගොල්ලන්ව දැනුණ විදිය කොහොමද මනෝයර? ඔව් දැන් අපිට මේ මෙතෙන්දි කියන්න ඕන ශක්තිමත් පදනමක් කරන සරච්චන්ද්‍රයන්ගේ මුල. දැන් අපි පටන් ගත්තේ සරච්චන්ද්‍රයන්ගෙන් පාසලේ සුනිල් සයන්සර්ගෙන් පස්සේ. එතකොට මේ සරච්චන්ද්‍රයන් ඒ වෙනකොට දීර්ඝකාලීන ගවේෂණයන් කරලා තමයි නාට්‍ය කලාවට ඇවිල්ලා හිටියේ. මම මේ සිංහබාහු වගේ නාට්‍ය නිර්මාණය කළා. ඒ නිසා මේ සංවිධිත නාට්‍යය කියන එක පරිසමාප්ත නාට්‍යය කියන එක එතුමා සකස් කළා ඉවරයි. ඒ නිසා අපි ශිෂ්‍යෝ කාලෙම මේකෙ තිබුණු ඒ වටිනාකම් ගැඹුර දැක්කා. භාෂාව පාවිච්චි කරපු විදිය, නාට්‍ය ආකෘතීන්, පෙරදිගට හුරුපු රංග ශෛලිය, ඊට පස්සේ රංගපෑම් වල ගැඹුර, මේ ගොඩාක් දේවල් අපි සර් යටතේ ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ඇවිල්ලා ඔබ කියූ නාට්‍යකරුවන් යටතේ වැඩ කරනකොට අපිට අර මූලික සුදුසුකම් පුහුණුවීම් තිබුණ නිසා අර නම්‍යශීලී බව නැත්තම් නැමෙන්න පුළුවන් බව මම හිතනවා අපේ කෙරෙන් එන්නේ නැති. ඒක තමයි වුණ අපි යොදාගත්තේ. දැන් උදාහරණයක් විදිහට සර්ගේ නාට්‍ය වල මේ නාට්‍ය ධර්මීය කියන්නේ ශෛලීගත ගීතය සහ නර්තනය වැදගත්. සුගත පාලසිල්ල මහත්තයාගේ සංවාද තාත්වික නාට්‍ය, ඒ මේ අභ්‍යාසය ගන්න අපි ඔවුන් සමග වැඩ කරා. ඒ වැඩ කිරීමෙන්ම තමයි නැතු අපිට ඉස්කෝල හරි වෙනත් ආයතන තිබුණේ නැහැ. ඔව් වැඩ කිරීම තුළින්ම අර මං කලින් කියවාගේ මාස පහක් කයක අපි පුහුණු වෙනවානේ. ඒ කාලය ඇතුළත ඔවුන්ගේ දැනුම උඩ අපි මේවා මේ හදාරමින් ඒ වෙනස්කම් වලට භාජනය වුණ දානන්ද ගුණවර්ධනයන් දැන් සම්පූර්ණ ජනශ්‍රුතිය ජන කලාව පාදක කරගෙන හෙන ජයසේන බොහෝට පරිවර්තන නාට්‍ය අනුවර්තන නාට්‍ය කළා. ඉතින් මේ නිසා මේ හැම නාට්‍යයක පුහුණුවෙන් වලදීම අපිට සිද්ධ වුණා ඔවුන් බලාපොරොත්තු වෙන දේ උන්ට ආපහු ලබා දෙන්න. ඔව් පසු කාලෙ මම හිතන්නේ රංජිත් ධර්මකීර්ති, ප්‍රේම රංජිත්, ඊට පස්සේ ධර්මසිරි ගම මේ ධර්මසිරි බණ්ඩාරනායක මේ නවගත්තේගම කපිල කුමාර කාලිංග, ප්‍රසන්න විතානගේ දක්වා මේ හරි උඟක් මෑත බුද්ධි බුද්ධිගතමයන්ත ශාමිකත්ලාවත් උදේසිරි උදේසිරි මේ සියලු දෙනා හීන තුන ගැන අපි මේ
කතා කරන්න වෙයි. හීන තුන තනින් තනින් කතා කරපු ඉඳ දැන් විශ්වවිද්‍යාලයට යෑම ඔබේ හීනයක්. ඊට පස්සේ ඒකිනුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යෑම තවත් හීනයක්. සරච්චන්ද මහතාව දැක ගැනීම. ඇසුරු කරන්නත් නෙමෙයි දැක ගැනීම තවත් හීනයක්. මේ සියල්ල මේවත් අවිඥානිකව වෙච්ච දේවල් නැත්තම් මේ මනෝලෝකය ඇතුලේ මං හිතන්නේ. එකක් තියෙනවා මට මතකයි අපි අවසාන සරසවි පිවිසුම නැත්තම් මේ දැන් කියන්නේ මොකද්ද? සස්පෙල. පන්තියේ ඉන්නකොට අපේ ගුරුවරු වැඩි ප්‍රමාණයක් හිටියේ පෙරදෙනින් ආපුවයි. පෙරදෙනින් සිද්ධාලෙන් ආපුවයි. ඔවුන් දැන් පෙරදෙනින් ඉතිහාසය සිංහල මොන හරි ගණනනකොට විශේෂ අමතරව මේ පෙරදෙනින් ගැන වර්ණනා කරනවා. ඒක අපි දැකලා නැහැ. මේ පෙරදෙනින් සිද්ධාලේ මෙහෙමයි කියලා ඔවුන් අතින් කියවෙනවා. මේ කඳු වැටි ගංගා ලියගමු තුරු අදුලු විශේෂ ශිෂ්‍යාව මේ ගොඩ නැගිලි ඊට පස්සේ පහසුකම් ඊට පස්සේ මේ පෙම්වතුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රියාකාරකම් ශිෂ්‍ය අරගල දැන් මේවා කියවෙනකොට නිරන්තරයෙන්ම පොඩි උත්තේජනයක් එනවා කොහොම හරි යන්න ඕනේ කියන ශක්තිය මැවෙනවා ඒ නිසා අර හීනේ අස්සේ අතර හීන හැබෑ කරගන්නට ඕන නිසා අපේ මාංශයෙන් තමයි පෙරදිනි සිද්ධාලට යන්න පුළුවන් උනේ නමුත් ආචාර්යතුමා හමුවීම ඒක හම්බයක් හම්බයක් කියන්නේ ආචාර්යතුමා එක්කෝට ලංකාව හිටියේ නැහැ අපේ දෙවෙනි අවුරුද්දේ තමයි එතුම ඇමරිකාවේ ඉඳලා ලංකාවට පැමිණියේ. එතෙන්දී අපේ සිංහල ගුරුවරයා බවට පත් වුණා. සාහිත්‍ය ගුරුවරයා. ඉතින් එතුමාගේ පන්ති වලට අපි ඉස්සෙල්ලාම ගියේ කලාගාරයේදී. ඊළඟට තමයි අර මං කිව්වා වගේ නාට්‍යයකට සහභාගී වෙන්න හම්බුනේ. මේවා මේ එතුමාගේ අසුර ජීවිතයේ ලොකු තල්ලුවක්. විශාල දෙයක් වුණා. මොකද නාට්‍ය පමණක් නෙවෙයි ගැමුණු අපි ඉගෙන ගන්න හැන්දෑවරු ජීවිතේ ලෝකය. එතුමා සංචාරය කරපු රටවල් පිළිබඳ එතුමා උගන්නපු විශ්වවිද්‍යාල ලෝකේ මේ ගොඩාක් කතා බහ කරපු සංස්කෘතීන් ඊට අපේ සම්භාව්‍ය සාහිත්‍යය පැරණි පද්‍ය සාහිත්‍යය ගද්‍ය සාහිත්‍යය එතුමාගේ හැම පොතක්ම සන්නද්ධ වෙලා තියෙන මූලිකදේ ඉතින් මේවා නිසා ඒවා ඉබේ ඇහෙනවා කතා බහ කරනවා එතුමා බොහොම කවදාවත් නිකන් අපි කියන්නේ ඕපදූප නැත්නම් අනවශ්‍ය සම්ප්‍රප්ලාප කියන්නේ නැහැ මොනවා හරි කිව්වොත් ආචාර්ය උපාධ්‍යත්ත මොනවයි මේ මොකක් හරි භවංග චිත්තය හරි මොකක් හරි එහෙම දර්ශනේ භවංග චිත්තය තමයි එතුමාගේ ආචාර්ය උපාධියේ ග්‍රන්ථය උනේ පරිශන ග්‍රන්ථය එතකොට එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු හැදෑරීමක් කරපු කෙනෙක් ඊළඟට සංස්කෘතියන් පිළිබඳ පෙරදිග අපරදිග සංස්කෘතියන් පිළිබඳ එතුමා තුළ තිබුණ දැනුම මොකද ඒ රටවල ගිහිල්ලා ප්‍රායෝගිකව ඉගෙනගෙන තිබුණා හැදෑරීම් කරලා තිබුණා ඉතින් මේවා හරි වැදගත් වුණා අපේ සෞන්දර්ය ජීවිතේ රගයන් පෞද්ගලික ජීවිතේට. ඒවයින් තමයි ඉතින් ජීවිතේ ශක්තිමත් වුණේ. පෝෂණය වුණේ. එතකොට විශ්වවිද්‍යාලයේ මේ කාලේ සිද්ධි පිළිබඳව අපිට නැවත නැවත කතා බහ කරන්න ඉඩ අවස්ථාවක් හම්බෙද්දී දැන්නේ කොහොමද මේ ගීතේ තියෙන හන්තාන අඩවිය ඔබේ මතක පදයක් විදියට. ඔව් හන්තාන ගැන මං හිතනවා ලියවුණු ගීත බොහොමයක් තිබෙනවා දැන් නම්. දැන් මේ ගීතේට මම ඇලුම් කරන්නේ එකක් හන්තාන මතකය. අනික තමයි දැන් 70 වෙනකොට අපි විශ්වවිද්‍යාලෙන් පිට වුණා. විශ්වවිද්‍යාල ජීවිතය ඉවරයි. 71 තමයි අපිට කැරැල්ල මතුවන්නේ. 71 තරුණ විමුක්ති අරගලේ. මේකට සහභාගී වුණු බොහෝ දෙනා මගේ සමකාලීන මිත්‍රයන්. මොකද 70 අපි එකට හිටපු අය තමයි 71 කැරැල්ලේ සම්බන්ධ වැඩ කරේ. මගේ මිතුරන් රාශියක් ඒට බිලි වුණා, ගොදුරු වුණා. එතකොට තමා මේ නන්දමාලිගේ ගීතය මේ සම්බන්ධව එන්නේ ගැඹුරක් නිකම් සෞන්දර්ය පමණක් නෙවෙයි හන්තාන පිළිබඳ මෙහි යටිපෙළේ අර්ථයේ තිබෙන ගැඹුර අපිව කූද්දනවා යගේ මේ 71 මතකයට අපිව ගෙන යනවා මට මතකයේ දිර සත්‍ය ගීතය හෝ පවන කියන සංයුක්ත තැටිය මේ ගීතේ එන්නේ අර විකල්ප ධාරාවේ ගීත ආචාර්ය සුනිල් ආරත්නන් ලියපු ඉතින් මේ ගීතේ අපේ සෞන්දර්ය ලෝකයට වගේම අපේ පෞද්ගලික ජීවිතයටත් හරිම කිට්ටු ගීතයක් විශ්වවිද්‍යාල ජීවිතය තුළේ මොනවයේ දේශපාලනයට කොහෙටවත් පක්ෂයකට ඇඳගන්න උත්සාහ කරේ නැහැ. පක්ෂ දේශපාලන නම් එතරම් අපි අභ්‍යාස කරේ නැහැ ඇතුළේදී. හැබැයි එවකට තිබුණේ මේ හුඟක්ම තිබුණේ මේ කොමියුනිස්ට් පක්ෂයේ බරපතල විදිහට තිබුණා ඔය පීකින් පිල සහ මොස්කව් පිල. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ තිබුණේ අපි ඉන්න කාලේ තමයි. පන්ති පහ යනාදී පැවැත්තුනේ. කොහොමටත් රාමාංශික ප්‍රගතිශීලී අදහස් වලින් සම්බන්ධුන අය තමයි 90%ක්ම විශ්වවිද්‍යාල ඇතුළත හිටියේ මට මතක විදිහට මේ ඔබ සිංහල සංගමේ සභාපතිත්වන මම හිතන්නේ වැඩිම ඡන්ද අරගෙන වැඩිම ඡන්ද වූ ඒ කාලේ මුන්ද සම්රසේකර මේ මාතට පස්සේ අන්න හරිය මේ
එතකොට දැන් මේ සත්‍යාතික පක්ෂය වගේ ඇත්තටම එහෙම නිකන් අහන්නවත් තිබුණ නැහැ කල විශ්වවිද්‍යාලය ඇතුලේ නමුත් අපි අර පක්ෂයක් විදිහට මේක දොල වැඩ කරන්නේ නැහැ නැති වුණත් ඔවුන්ගේ ආශාදේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගරුත්වය අපිට තිබුණා මොනෝයේ මේ අපි දැන් මේ කතා බහ කරගෙන එන මේ සියල්ල අතරේ මේ 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 මොහොත පිළිබඳවත් අපි යම් යම් දේවල් කතා බහ කරන්න අවශ්‍යයි හැබැයි මේ මේ දැන් ඔය ගෙවාගෙන ආපු ජීවිතය ගත්තාම විශ්වවිද්‍යාල අවධිය පාසල් අවධිය මේ සියලු අවධීන් පහු කරගෙන ඉද්දි ප්‍රේමයේ පිළිබඳව හිතන්න මද ඉසුඹුවක් ලැබුව වෙලාව මොකක්ද ජීවිතේ මං හිතන්නේ ඒ ගැන මොනෝයේගේ තියෙන අදහස මොකක්ද කියලා මේ પરම්පරාවට මං හිතන්නේ දැනගන්න කියන එක හොඳයි ඔව් ආදරය ප්‍රේමය වගේ දේවල් ඉතින් තාම වැඩ ජීවිතේ ගැමුණු අහපු නිසාම කියන්න වෙනවා දැන් මගේ ඔය සමහර උගක් නාට්‍යවල පදනම වෙන්නේ ආදරය කියන ඒ තේමාව. ඉතින් පෞද්ගලිකව අපේ ජීවිතවලට ආදරය, ප්‍රේමය, සෙනෙහස වගේ දේවල් පාසල් ජීවිතය තුළ තමයි ඉතින් අත්දකින්න වෙන්නේ. මේ අතර මතක් වෙනවා පාසල් කාලේ අවසාන අවුරුද්ද විතර අපි හිතින් ආදරය කරපු යුවතියෝ වෙමි හිටියා. ඒක පාර්ශික ප්‍රේම. ඔවුන් දන්නේ නැහැ. ඔව් සමහර වෙලාවට දැන් ඉතින් ඔය මේ නාට්‍ය වගේ දේවල් ඕනම ස්කෝලෙක තියෙනවා නිකන් බාහිර ක්‍රියාකාරකම් වලදී නේද හුඟක්. මේ දැන් ජයලත්ගේ ගොළු හදවත. ඔව්. නාට්‍ය අපි දැන් සුගත් ධම්මිය එකතු වෙන්නත් අර විවිධ ප්‍රසංගයකට අවශ්‍ය කරන බඩු ගේන්න මේ දෙන්න යනවා ගෙදර ස්කෝලේලා. ඒ වගේ දැන් අර පාසලේ විෂය ධාරාවට අමතරව බාහිර ක්‍රියාකාරකම් වලදී ක්‍රීඩා. අතර මම කිව්වා මේ මම ජේෂ්ඨ විශිෂ්ටතම ක්‍රීඩක. මේ වෙලාවේ බොහොම ආකර්ෂණය තිබුණා ගැණු දරුවන්ගේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අහන තරමක් දැරියක් බොහොම උනන්දු තිබුණා. කෙසේ වෙතත් මේවා ඉතින් මල්පල දැරිය නැහැ. ඒවා අවසානයක් උනේ නැහැ. පෙරදින විශ්වවිද්‍යාලේ මම කියන්න ඕනේ ගමුණු මේ ඇත්තටම ප්‍රේම සම්බන්ධතාවය තිබුණ නැහැ. තිබ්බේ නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. එකක් තිබ්බේ නැද්ද නැත්නම් තිබ්බේ නැහැ. ඔය එකත් මේ හම්බෙන් පස්සේ කාලෙක සිද්ධ වුණ දෙයක් තමයි මේ ප්‍රේමතෝ ජයතිසෝගනාට්ටියේ මම උද්දාල් බ්‍රාහ්මණය. ඔව්. ස්වර්ණතිලකට හිටපු ශිෂ්‍යාව. ඒ ආදරය ප්‍රකාශ කිරීම තිබුණා උද්දාල්ගේ. ඒක කොයිතරම් දරුණුද කියලා නම් තාමත් එයා අපේ ගෙදර ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ ඒකම මේ ගැඹුරින් බැඳුණු ප්‍රේමයක් ආදරයක් ඉදිරියේ තිබුණේ. විශ්වවිද්‍යාලයේදී ඉතින් අපි බොහොම එකට වැඩ කරා ශිෂ්‍යාවන් සමග. නමුත් එහෙම දලුලා වැඩුණු ආදරයක් ප්‍රේමයක් එහෙම හටගත්තේ නැහැ කියන එක තමයි මගේ මතකය. අද්දිතනේ මේ ප්‍රේමයේ සම්බන්ධයෙන් තියෙන පදනම සහ මේ තියෙන මේ 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 හරි ආකූල ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳව මොකක්ද මනෝයගේ අදහස? එහෙම තත්ත්වයන් නැති වෙන්න හේතුව මොන වගේ දෙයක් කියලාද හිතන්නේ? ඔව් මේක නම් මට පේන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. දැන් ප්‍රවෘත්ති වලින් අඩක්ම ගත්තොත් හැම දවසම අපි දකින මේ කාල හිංසනකාරී දේවල් සහ මිනිමරුන් වගේ දේවල් අපි බලාපොරොත්තු නොවිය යුතු දේවල් තරුණ පරපුර අතර සිද්ධ වෙනවා. මේ හඳුනා නොගැනීම හුඟක් වෙලාවට මිනිසුන් හඳුනා නොගැනීම අපි කියන මානුෂීය සම්බදතා. ඊළඟට මේ වටිනාකම් ගෞරවය අනිත් අයව අගයි නොකිරීම. දැන් Tamanට ගෞරවයක් ලැබෙනවා අපි හැම වෙලේම අනුන්ට ගෞරවය දැක්වොත්නේ. ඒතර අනුන්ව අපි අගයීමට ලක් කරොත් තමයි අපිත් අගයීමට ලක්වන්නේ. වටිනාකම්. ඒතර දැන් යෞවනත්වයේදීත් අපි දකින්නේ කෙනෙක් මේ ආදරය කියන එක බොහොම සියුම් සංවේදී හැඟීමක්නේ. සංවේදනාවක් නේද? ආදරය කියන එක බොහොම දෙන්නෙක් අතර වෙන්න පුළුවන්. මේකෙදි මේ අර ඔබ කිව්වා වගේ ඒකපාර්ශවීය වෙන්න බෑ. දැන් මම කෙනෙක්ගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා නම් මගේ ආදරයත් එලෙසින්ම අනිත් පාර්ශවයට තිබෙන්න ඕනේ. ඉතින් ඒ වෙනතු හුදු මම විතරක් එයාගේ ආදරය ලබාගෙන ඒ සුවපහසුව මා බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. මේ හඳුනාන ගැනීම අර සම්බන්ධතාවයේ මානුෂීය සම්බන්ධතාවයේ නොමැතිවීම සහ වටිනාකම අගැයීම අනුන්ගේ ගෞරවය අනුන්ගේ ගෞරවේ නොසලසීම මෙන්න මේ වගේ දේවල් වල නිසා තමයි අවසානයේදී මේ සැක වගේ දේවල් මතුවෙනවා. ඊට පස්සේ ඉක්මන් කෝපය, කේන්තිය, කල්පනා නොකිරීම ඉදිරිය ගැන ඊට පස්සේ මුළු ජීවිතේම කඩාකප්පල් වෙනවා. ඉතින් අද එකලට වඩා ඉතාමත්ම දරුණු විදිහට අපිට පේන්න තිබෙනවා ආදරයේ මල්පල දැලීමට වඩා එය විනාශ වෙලා ගිහිල්ලා එක්කෝ ජීවිතයකින් අහිමිවීම එක්කෝ ජීවිත දෙකකින් අහිමිවීම. මම හිතනවා මේට වැඩි අපි ගැඹුරින් මේකනේ සිතාබෙල්ල යුතු විශේෂයෙන් වැඩි හිටියෝ දෙමව්පියෝ සහ දරු දැරියන්ට කියන්න තියෙන නැත්තම් තරුණ තරුණියන්ට ජීවිතය
ඒ කියන්නේ අපිට කියන්න බෑ බොහොම ගැඹුරින් හිතලා බලලා ගැඹුරින් ආදර මෙහෙම එකක් නෙවෙයි. නමුත් විශේෂයෙන් අපි වගේ කෙනෙකුට කියනවා මේ සාහිත්‍ය సౌందර්ය කලාව වගේ දේවල් වලින් ජීවිතේ පෝෂණය කරගන්න බෑ. රස විඳින්න. එතකොට ජීවිතේ කොයිතරම් ආලෝකයක් නෑ ලැබෙනවා සහ ආදරේ ප්‍රේමය වගේ දේවල් වල ගැඹුර ඒ සංවේදනාව. මොකද මේ කෘති වල තියෙන මේ විශේෂයෙන් දැන් අපි තරුණ කාලේ හුඟක් කියවා මේ රුසියානු සාහිත්‍ය. අපිට මේකෙන් තොර ජීවිතයක් තිබුණේ නෑ. ඔබ විශ්වාස කරයි දන්නේ ගැමුණු මං අදටත් මාසයකට එක වතාවක්වත් අඩු මාසයෙන් ගුරු ගීතේ කියවුණු. පිටු කීපයක් හරි කියවුණු. මේකේ තියෙන මේ ආදරය. මේකේ තියෙන මේ ලැංගතුම මේ බැඳීම්. තුමාකාර විදිහට ඒවා මේ කඳුලක් එක්ක ජීවිතේට එකතු වෙන නිරන්තරයෙන්. මං කියන්නේ අල්ප පොතක් විතරක් නෙවෙයි. පොත්වල තියෙන දේවල් කොයිතරම් අපිට මොකද පොතල් ලියන්නේ කෙනෙක් අවුරුදු 20ක් 30ක් ඔහුගේ අත්දැකීම් එකතු කළානේ. මාටින් වික්‍රමසිංහ මහත්තයර ගම්පෙරේ ලියනද අවුරුදු 30ක් 40ක් ඔහුගේ අත්දැකීම් එකතු වෙන්න එපා. අපි විනාඩි නැත්තම් පැය ගාණක් අපි කියලා ඉවරයක් කරනවා. විශාල සම්භාරයක් දැනුම් සම්භාරයක් අත්දැකීම් සම්භාරයක් කරක ඇතුලේ තියෙනවා. ඉතින් ආදරේ ප්‍රේමය වගේ දේවල් චිත්‍රපටවල මුසස් චිත්‍රපටවල නාට්‍යවල කවියක තා කුඩා කවියක ගීතයක නාට්‍යයක තියෙන්න පුළුවන්. ඒ නිසා තරුණ පරපුර හැකිතා පුළුවන් නම් මේ සෞන්දර්ය ඔස්සේ තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න හොඳ ගීතයක් අහන්න හැන්දෑවට හොඳ කෙටි කතාවක් කියවන්න ඉඳලා හිටලා හොඳ සිනමා කෘතියක් නරඹන්න නවකතාවක් කියවන්න. දැන් මේවා අපි කියන වෙලාව නෑ. ටියුෂන් විභාග ඇත්ත. ඉතින් ඒවා තියෙන අතරේ ජීවිතය කියන්නේ ඒක විතරක් නෙවෙයි. මම අර නිතර කියන දෙයක් මම අවසර ඉල්ලනවා මේ ආචාර්ය ක්‍රිෂ්ණමූර්තිගේ කියමන අධ්‍යාපනය කියලා කියන්නේ පොතපත කියවීමවත් විභාග වලට පාඩිවීමක් නොවේ. පොත්පත් වල තියෙන කරුණු සත්‍යද අසත්‍යද කියා විචාරශීලීව බැලීමට පුහුණු කරවීම. කුරුල්ලන්ට සවන් දෙන්න. ගහක අසිරිය නැරඹීම. කන්දක හැඩය දැක ගැනීම. මේවත් අධ්‍යාපනය. දැන් ඔහු කියන්නේ අර පන්ති ගියේ බිත්ති හතර ඇතුලේ පතපොතේ උගන්වන තේ විෂය ධාරාව පමණක් නොවේ ජීවිතේ නැත්නම් අධ්‍යාපනය කියන්නේ. මේ බාහිර පාසලෙන් පිටත ලෝකයක් තියෙනවා. ස්වභාව సౌందර්යය තියෙනවා. දැන් සේකර කියනවනේ නේද මේ ස්වභාව సౌందර්යය තරම් සුන්දර දෙයක් මිනිසාට කවදාත් නිර්මාණය කරන්න බෑ. ඒක විඳ ගන්න බැරි දුහුණන්න තමයි කලාව තියෙන්නේ කියලා ඔහු කියනවා. I think මේ මං හිතනවා මේ අපිට වටිනාකම් ඇති වෙන්න නම් බුදුන් වහන්සේගේ විවරණයත් කලාව සම්බන්ධයෙන් මං හිතන්නේ ඒ ආකාරම විවරණයක් තියෙනවා. හරිනවා හරි. අපි එමු ශෝක සනසුම් වික්ටර් ආත්මයන්ගේ. මේ තමයි මේ යුගයක ආරම්භය කියලා මට හිතෙනවා. මම විශේෂයෙන් මේ අර අලුතෙන්ම නිර්මාණය කරපු හඬ නිහඬ වේදිකා නාට්‍යයේ සඳහා මා පොතපත පරිශීලනය කරා. අතීතයේ ඉඳලා සංගීතය කොහොමද අපේ ස්ථාපිත වුණේ ග්‍රැමෆෝන් යුගයේ ඉඳලා විශේෂයෙන් මෙහිදී තමයි අපිට දකින්න ලැබෙන්නේ යුග ගණනාවක් එක විකාශනය වෙන ආකාරය. එක අවස්ථාවක් තමයි 900 1900 ඊළඟට 1920 ගණන්වල ගුවන් විදුලි පැමිණීම ඊළඟට 1940 ගණන් 30 ගණන් ඔය ඉන්දියාවට ගිහිල්ලා ශාන්තිනිකේතන වගේ ස්ථානවලින් රසය අපේ දේශීය ජනගායනා මහලුලු වගේ මහත්තුරු එන අපේ ඊළඟට තමයි අපි දකින්නේ 60 නැත්නම් 70 දශකයේ වගේ එනකොට ඒ ඉගෙනගත්ත උදවිය සරල තාම වෙනස් ආරක්ගත් ශෛලියකින් ගීත ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ මතකයේ පාසල විශ්වවිද්‍යාල අතර කාලේ විශේෂයෙන් වික්ටර් රත්නායක සනත් නන්දසිරි ඒ දෙපළ ශෝක සනසුන් වේදනාව ඊළඟට සිහිල් සුලන් රැල්ලේ ඊළඟට සනත් නන්දසිරියන්ගේ මේ ඇවිලුණු ගින්දල් මේවා තමයි මේ වෙනස් කරපු ගීත ශෛලිය වෙනස් කරපු ගීත. ඉතින් ඒ හැරවුම් ලක්ෂ්‍ය මතක් වෙන්න තමයි මම මේ ගීතේ තෝරගත්තේ. ඔබ මේ ලේඛනයේ අති දක්ෂ සූර පුද්ගලයේ මේ මම හිතන්නේ මේ ඔබම කියන මගේ ප්‍රථම ප්‍රේමයේ ලේඛනය කියලා කෙටි කතාවට එහෙම මේ ඔබ හරි ආශාවක් එහෙම නැත්නම් කැමැත්තක් දක්වනවා. හැබැයි මේ ලේඛන කාර්ය මොනවත් එහෙම කවි පොතක් හෝ එහෙම මොනියම් නිබන්ධන විදිහට මොනවා එනවද කියන්න මම දන්නේ නෑ. මගේ දැනුම මේ සම්බන්ධයෙන් අඩුයි. හැබැයි මේ නාට්‍යයක් රචනා කිරීම විතරද එතනින් නවතිනවද මේ වැඩේ? එතනින් එහාට පාඨක සමාජයට එන්න විදිහක් නැද්ද? ප්‍රේක්ෂකයාගේ ජනමනස විතරද ජලත් මනෝරත්න විසින් මේ තෘප්තිමත් කරන්නේ? ඇත්තක් තියෙනවා ඒකේ. මේ මට හිතෙන්නේ දැන් මම කෙටි කතාවට ඉතාමත් මැලුම් කරන කෙටි කතාව මම ගණනක් ලිව්වා පොත් දෙකක් තුනක් කරා. මේ දැන් හොඳ මාතෘකා එහෙම නැත්නම් අපි කියන වස්තු විශේෂයන් අපිට එකතු වෙනා මතක් වෙනවා. හැබැයි මේක වාඩි වෙලා දානි රවුල්
ලියන්න තරම් වෙලාව වෙලාවේ මූලික තියෙන හැම එකක් මොකද හරියට කරනවා නම් මේකට විශාල වෙලාවක් ගත කරන්න වෙනවා ඒක මෝරලා අර කලලක් වගේ තිබිච්ච එක මෝරලා එන්න අනෙක් අතට මේ පෞගිය කාලේ මං ටිකක් අධ්‍යාපන කටයුතු වලට පරිපුර කාලේ මිලංගු කරන නිසා දැන් ආචාර්ය උපාධිය නිබන්ධනයේදී මං අවුරුදු 3 4ක් විතර ගත කළා නිසා ඒ කල මේ සම්පූර්ණ ලියවිල්ල නැත්නම් ලේඛනය තිබුණේ ඒ උදසවුණු දේවල් වලට හැබැයි ගීතයක් කවියක් කරමේ නොලිය වෙනවත් නෙවෙයි ඒවා ඉතින් එහෙම මේසේ මත තියලා ඇතිනම් මේ කිවරක් වෙනවා ඉතම මෑතක තමයි ඔය අර අතවුද සහෝදරයා ගායනා කරපු ඒක තමයි මාත් අහන්නේ ඔබ ඇත සඳවි මේ ගීතය ඇත්තම මොනවයි මොකද්ද මේ ගීතේ ලියවෙන්නේ හේතුව ඔක ඉතින් මේ දැන් අර සාමාන්‍යයෙන් අපි කියනවානේ ඕනම දෙයක් මේ දුරට තමයි ලස්සන කියලා ලෝකෙම තියෙන දෙයක් නේ නේද අපි හඳ අපි බොහොම ලස්සනට දැක්කා නමුත් මේ මෙයා ගියාට පස්සේ මේකේ තිබුණු ආවාට ලප ගැලල් ඔක්කොම පේන්න පටන් ගත්තා සෞන්දර්ය සමහර නැතිලා යනවා කන්දක් අපිට ඈතට පේනවා ඉතාම නිල්වන් භූමි භාගයක් විදියට ඉතාම ඇහැ ප්‍රිය කරන නමුත් ළඟට ගියාම මේ ගල් බොරළු මේ ගස් ගල් ඒවා ඒ වගේ අර ජීවිතවලත් මට හිතෙනවා සමහරලාවට ඈතින් ඉඳලා ඇසුරු කරනකොටම හරිම සුන්දරයි කිට්ටුනාම ටිකක් ඒ සුන්දරත්වේ නැති වෙනවා සමහර අවස්ථාවලදී මේක තමයි මම මේ ගීතේ ලියන්න හේතුනේ මේ ඈතින් අප දුරින් දුරක වූ තනියේ net සරින් පමණි හමු වූයේ ඒ ඈත් බවනි හද අඳුරේ සෙනෙහසේ සොඳුරු බව පිරුණේ අන්න හරි ඈත් වෙලා ඉන්න කල තමයි ඒක තිබුණේ ඊට පස්සේ කියනවා අපි මදු සඳ තරුවද හමු වීලා සිටිය දෝබ මාලං වීලා ඒ දුරකේදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා ඒ තමයි වෙන්නේ ලංගුණාට මොකද ලංගුණාට පස්සේ අර තිබිච්ච ඒ ලෙංගතුකම සුන්දරත්වය සමහර නැති වෙන්න පුළුවන් ඒක ඉතින් මනුෂ්‍යත්වය ආවට වෙන්න පුළුවන් නේද මේක ගැන විවිධ කතා තියෙනවා මොනෝයි ඒ කියන්නේ මේක මනෝයගේ අත්දැකීමක් කියලා කට්ටිය කියනවා වාද කරගන්නවා විවිධ මදුසාදවලත් මම දැකලා තියෙනවා හරි වාද මේ ගීතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විවිධ අර්ථකථන දෙන්න පුළුවන් නේ නේද අපි මුල්ලෙන් චිනාමගේ නංගියයි ඊළඟ මතක පදේ ඔවි මේක මේ රත්නශ්‍රී ජේසිංහන් ලියපු තාමත්ම අපූර්ව ගීතයක් මම ප්‍රිය කරන ගීතයක් මේකට හේතු ගණනක් තියෙන එකක් තමයි මේ ගීතෙන් දැනවෙන සමාජීය වටිනාකම මේ ගීතේ තාම ලස්සනට ගායනාත් කරනවා සුනිලුන් දෙවෙනි කාරණාව තමයි මම තාම ආසාවෙන් රඟපෑ නාට්‍ය ජසයාසා ලෙන්චිනා දානන්ද ගුණවර්ධනයන්ගේ මේකේ ජසයාගේ චරිතේ මුලින්ම රඟපෑ විජයරත්න වරකාගොඩ මහතා ඊළඟට සමන් බොකොළෙල මහතා තුන්වෙනි ජසයා මම අපූර්ව චරිතයක් දැන් මේ කෝලම මේ ජස කෝලම තමයි මේ වේදිකාවට ගේන්නේ කෝලම කියනකොට අපි දන්නා ටිකක් උපහාසයේ මිශ්‍රිතයි ප්‍රභු පැලන්තිය උපහාසයට ලක් කරනවා ගැමියන් විසින් සාමාන්‍ය ගැමිය ආරච්චි කෝලම මුදලි කෝලම හේවා කෝලම පොලිස් කෝලම මේ රජ්ජුරුව බිසව ඉහළ ස්තරයේ ඉන්න අය ගැමියා කොහොම දකින්නේ බොහොම උපහාසාත්මකව දකින්නේ මේක තමයි කෝලම් වල තියෙන මූලික ලක්ෂණය දැන් මෙතන ඉන්න මේ ජස කෝලමේදී අපි දකිනවා ජසයා කියන්නේ මේ අපිට රෙදි අපුල්ලලා දෙන්න නැත්නම් අපේ රෙදි පිරිසිදු කරන මහත්මයා. ජස විධානය ජස මාමා කියන ජසයා. එතකොට ඔහුගේ පෞද්ගලික ජීවිතය ඔහුගේ බිරිඳ වෙන්නේ ලෙන්චිනා. එනත ඔහු ආදරය කරන කාන්තාව තමයි ලෙන්චිනා. ඇය මොහුට සහාය දෙනවා මේ රෙදි සෝදන්න. දැන් රෙදි සේදීම අයි තේනවා කුලයකට එක්තරා විදිහක එක්තරා කාලයක වැඩසම් යුගයේදී. එතකොට කුල ස්තර අනුව බලනකොට මේ මිනිසුන් හිතනවා මේ අප ඉහළ කුලයක ඒ අය පහළ කුලයක මේ වගේ සමාජයේ ස්තරයන් බෙදෙනවා. එතකොට වටිනාකම් වෙනස් වෙනවා. මෙන්න මේක දකින කලාකරුවා මේ විෂමතාවයේ සමතේ කරපත් කරලා සමනය කරලා ඒ අවශ්‍ය ගෞරවය උන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ එක්තරා අවස්ථාවක් තමයි මේ රත්නශ්‍රී ඒ දිහා දැකපු දෘෂ්ටිය ලෙන්ජිනාමගේ නංගියේ දැන් රෙදිහෙදු ඇති යමන් ගෙදර ගොම්මනේ මේ උඹ හොදපු රෙදි නිසා උඹේ දෑත් පිරිසිදු වුණා. ඒක විශාල ගැඹුරු සමාජයේ වටිනාකමක් තියෙන අදහසක්. ඒ අනිත් අයගේ තමයි කිලුටු ඔක්කොම එකතු වෙන්නේ. අනකට වඩා ඉහළින් ඉන්නවා කියන එක. උඹේ දෑත් බොහොම පිරිසිදුයි කියන එක. ඒ වගේම මෙහි සංගීත රටාව රෝණවීර සිංහයන් යොදලා තියෙන්නේ තර අපි රඟපෑ ජසාලෙන්ජලා නාට්‍යමය නාදමාලාවල පසුබිමේ ඉඳගෙන. ඉතින් මේ
ඉතාම අපූර්ව ගීතයක් ඉදිරියෙන් මම මේක සලකනවා. එහෙමනම් මේ අද මතක පද වලට මේ විරාමයේ තියන්න අවශ්‍ය වෙලාව මම හිතන්නේ අපට මේ ඇවිත් තියෙන්නේ. ඔබේ පැමිණීම සහ ඔබව මෙහෙම මුණ ගැහිලා මේ විදිහට කතා බහ කරන්න ඔබේ මතකයන් මෙහෙම අපට ආවර්ජනය කරන්න ලැබීම මම හිතන්නේ අපේ પરම්පරාවට ඒක ලොකු දෙයක්. මෙච්චර මහන්සි වෙන්නේ මෙච්චර දේවල් කරන්නේ කියවන්නේ හැදෑරීම් කරන්නේ නාට්‍යයන් පිටපත් ලියන්නේ තව තව දේශනවලට යන්නේ ගීත ලියන්නේ මේ හැම දෙයකම මම හිතන්නේ අවසානයේ නිෂ්පාදනයක් විදිහට එනදී ප්‍රේක්ෂකාගාරයකට එහෙම නැත්නම් රසිකයන්ට එහෙම නැත්නම් ලංකාවේ ජන මනසට අපි පිරිනමනවා. මේ මොහොත වෙද්දී මනෝයර තියෙන තක්සේරුව කොහොමද ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සම්බන්ධ විශේෂයෙන්ම වේදිකාව ගැන මට වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව කියන මේ කාරණා තුන ගැන මම මේ වෙලාවේ කතා බහ කරනවා. ඊටම කෙටියෙන් හරි වේදිකාව ඇතුලේ තියෙන ප්‍රේක්ෂකාගාරේ කොයි විදිහද මොනවයි මේක ගිය ගමන් ඒ කියන්නේ නාට්‍ය පටන් ගත්ත ගමන් hina වෙන්න බලන ඉන්න ප්‍රේක්ෂකාගාරයක්ද ඉන්නේ එහෙම නැත්නම් පොඩි වෙනසක් තියෙනවා ප්‍රේක්ෂකාගාරේ ඒක හේතුවක් මම කියන්නම් මේක ලකුණක් දැන් තිරේ ඇරිලා පළමුවෙන් එනවනේ නළුවා නිලියේ ඉවස්ථාත් එක්කෙනගෙන දැන් අලුතෙන් කවුරු එනකොට වේදිකාවට අලුත් චරිතයක් ප්‍රවිෂ්ඨ වෙනකොට පොඩි මුණුමුණුවක් කසුකුසුවක් ප්‍රේක්ෂකාගාරේ යනවා. දැන් මේක 60-70 දශකවල තිබුණේ නැහැ. හොයලා බලනකොට දැන් අපිටත් මේක ප්‍රහේලිකාවක්. ඇයි මේ අලුතෙන් චරිතයක් එනකොට මේ මෙහෙම කසුකුසුවක් යන්නේ? දැන් මොකක්ද හේතුව? දැන් ඒන චරිතය කරන නළුවා ඉන්නවනේ කොනිලිය. ඒ පුද්ගලයා. දැන් එයා පිළිබඳ මතකය මේ විශේෂ රූපහින් නාට්‍ය. දැන් අන්න අරයයි ආයරයයි. දැන් එයා ඊයේ හිටියනේ රහවල් නාට්‍යයේ. නෑ ඒක නෙමෙයි අනේන්ටිය. දැන් පිස්සු දන්නේ ඒක තමයි අඟහරුවාද 7ට නෙවෙයි. බදාදා මේ 8යි 30ට නේ අය ඉන්නේ. නෑ ඒක නෙමෙයි මං කියන්නේ රහවල් නාට්‍ය හොඳට جائے۔ දැන් විනාඩියක් දෙකක් යනවා මේ කසුකුසුව දැන් වේදිකා නාට්‍යයේ අතර ගලාගෙන යනවා. ඉතාලම අවශ්‍ය කොටසක් මගේ හිරනවා මේ ඇහෙට. නළුවාගෙන නිලියගෙන කතා වෙනවා. ඉතින් මේක වෙන ප්‍රවණතාවයක් මං හිතන්නේ මේ ජනප්‍රිය ආරසහ මේ කෙසේ වෙතත් දැන් ගැමුණු බහපු එක මම අවුරුදු 50කට ආසන්න වගේ දැන් වේදිකා නාට්‍යවල එක දිගටම ඉන්නවා නොකඩවාම. ඉතින් අපිට නොඑක් වෙනස්කම් පේනවා. හැබැයි ඒ අතරේ තියෙන එක කරුණක් තමයි ප්‍රේක්ෂාගාරයේ තාම ස්ථාපිතයි. තාම පැහැදිලි විශේෂයෙන් මගේ නාට්‍ය ගැන මම දන්නවා. මගේ නාට්‍යයක් ඈත පළාත්වල රඟ දැක්කන හැම මොහොතකම විශාල පිරිසක් නරඹනවා. ඕගොල්ලෝ ඇවිල්ලා අපිට ආශිර්වාද කරනවා, කතා වහ කරනවා. දැන් බස් නැහැ, දුවන්න ඕන කියලා එහෙම යන්නේ නැහැ. නාට්‍ය වේරලා ඉල්ල කතා බහ කරනවා. සහ ඕන් අපේ නාට්‍යයක් තිබෙන ඉසව්වකට එනවා. ඒ අතරේ ඉතින් සමාජයේ වෙනස් වෙනකොට, අර්ථ ක්‍රම වෙනස් වෙනකොට, ආකල්ප මතවාද වෙනස් වෙනකොට, දේශපාලන ක්‍රමයන් වෙනස් වෙනකොට, බලය පිළිබඳ හැඟීම් වෙනස් වෙනකොට සමාජයේ සහ సౌందර්ය කලා සාහිත්‍ය වෙනස් වීම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ අනුව අර බොහෝ දෙනා කියනා වගේ මිනිස්සු ටිකක් සරල නැත්නම් හාස්‍යය හිනහව මේවට නැඹුරු වෙනවා වැඩි. ඒවා තමයි ඉල්ලන්නේ කියලා එහෙම මතිමතාන්තරත් තිබෙනවා. ඒව යම් සත්‍යතාවකුත් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු කැමති බොහොම ජීවිතේ ඉඳලා හැන්දෑ එනකොට පොඩ්ඩක් hina වෙලා මේක ඉවරක් කරගන්න. දැන් වෙනදා වගේ මේ බස් වල නැගිලා කාලය වෙන් කරලා නාට්‍ය ශාලට එනට වඩා ගෙදරම නැතිලා රූපවාහිනියේ නරඹලා ඒකෙන් සනසෙන්ටත් කල්පනා කරනවා ඇති. නමුත් මේ වෙනස්කම් මේ ප්‍රවණතාව මොනවා වුණත් නාට්‍ය කරුවන් විදිහට අපිට තියෙන වගකීමක් ඒ ප්‍රශස්ත මට්ටමේ රසවින්දනය නොකඩවා අකණ්ඩ මිනිසුන්ට ප්‍රදානය කිරීම එක අමාරුයි. එකක් අනිත්‍යත් එක්ක තියෙන තරඟේ ඒ තරම් ලෙහෙසි පාසු දෙයක් නෙමෙයි. අනෙක් අතට මේ නාට්‍යයන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? සාහිත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අවසාන අරමුණ නේද? යහපත් මිනිසෙක්. ආදරේ හඳුනන සංවේදනා සහිත යහපත් පුරවැසියෙක්, යහපත් මිනිසෙක්. ඒකෙන් යහපත් සමාජයක්, ඒකෙන් යහපත් රටක්, යහපත් ලෝකයක්. මේ තමයි අපේ අරමුණු. මේවානේ මනෝරාජික සිතුවිලි වෙන්න පුළුවන්. නමුත් ඒ අරමුණ ඔස්සේ අපි යනවා නම් මං හිතනවා අපේ වගකීමක් යුතුකමක් තියෙනවා. අපි ප්‍රදානය කරන හැම දෙයක්ම කවිය, ගීතය, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට මේ අරමුණ ඔස්සේ ගිහිල්ලා මිනිසුන්ට විනෝදය, විනෝදාස්වාදය, රසවින්දනය ඔස්සේ දැනුමක්
අලුත් අත්දැකීමක් අලුත් ජීවිතය පිළිබඳ අලුත් දැක්මක් ඔවුන්ට ලබා දෙන්න. ඉතින් මේ අරමුණු මම හිතනවා අපි විසින් ගරු කළ යුතුයි. ඒවා සඳහා අපේ ජීවිතේ කැප කළ යුතුයි. හොඳයි. ටෙලි නාට්‍ය ගැන මොකක්ද මනෝයගේ අදහස? මේ ඔබ රඟපා ටෙලි නාට්‍ය අතරින් ඔබේ මතකමානී තියෙන ටෙලි නාට්‍ය ගැන මොකක්ද ඔබට? ඔව් ගමන මම දැන් අවුරුදු 5ක් ආය කියලා ඉඳලා රඟපෑමෙන් ඉවත් වුණා. මම අධ්‍යක්ෂණය කරන නාට්‍යක විතරයි මම රඟපාන්නේ. මුල්ම කාලේ ඉතින් මේ මාධ්‍ය අඳුරලා දුන්න මුල්ම කාලේ මේ කලා භාවිතය පිළිබඳ පර්යේෂණ තිබුණා. හොඳ නාට්‍ය මේකෙන් හදන්න පුළුවන්ද කියන. ඒක ප්‍රතිඵල ලැබුවා. හොඳ නාට්‍ය බිහි වුණා මුල්ම කාලේ. මේ කලාකරුවොත් ඒකටම අප කැප වුණා. පසුව කාලයගේ ඇවෑමෙන් අපි දකිනවා ඒ කලාකරුවා ඇත්තලා මේකට ව්‍යාපාරිකයා එනවා. ව්‍යාපාරිකයාගේ අරමුණ ලාභේ. ඒකට වරදක් දකින්න බෑ. හැබැයි කලාව ඇතුළ ලාභය කියන එක ඒකේ තරම් යහපත් ප්‍රවණතාවයක් නෙමෙයි. කලාවේ ලැබෙන ලාභේ මුදල් වෙන්න බෑ. මුදල් පමණක් වෙන්න බෑ. අපි තුමු උසස් රසඥතාවය. ඒකත් ආදායමක්. ඒකත් ලාභයක්. ඉතින් ඒ ගැන හිතන්න වෙනවා. ව්‍යාපාරිකයාට මුදල් අතින් පාඩු වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ නම තියෙනවා අහවල් කෘතිය කරා මෙයා ඒ නිසා ඔහු උසස් මට්ටමේ පුද්ගලෙක් කියලා ඒ ආදායම ඔහුට තියෙනවා. රජයටත් ඒකමයි. රජේ පාඩු වෙන්න පුළුවන් මේ හොඳ කෘති වලට ආධාර කරලා. හොඳ සිනමාවක් ගොඩනගලා රජය මුදල් වලින් පාඩු වෙන්න පුළුවන්. රජය හැම එකෙම ලාභ ලබන්න බෑනේ. දැන් පොහොර සංස්ථායෙන් ලාභ ලබනවා. ලුණු සංස්ථායෙන් ලාභ ලබනවා. හැබැයි මේ චිත්‍රපට සංස්ථායෙන් හරි රූපවාහිනී සංස්ථායෙන් හරි ලාභය මූලිකවට බෑ. ඒ ලාභය තමයි යහපත් රසිකත්වය, උසස් වින්දනය. ඒකත් ආදායමක් රටකට. ඒ ගැන කල්පනා කරන්න වෙනවා. සිනමාවට තියෙන මන්දෝත්සාහය මොකද මනෝයි? සිනමාව ගමන එකක් තියෙන දැන් හුඟක් චිත්‍රපට කරනවා. දැන් මම බෞද්ධකව මගේ වයස ගත වෙන තමයි මට මේ චරිත හම්බුනේ. දැන් පසුගිය කාලය ඇතුළත ඔබ විශ්වාස කරයි දන්න චිත්‍රපට 10ක් මම නිරූපණය කළා. කවදාවත් නැති තරමේ වේගයකින් ඒවා හොඳ චිත්‍රපට. හොඳ කියන්නේ මධ්‍යම මට්ටමේ හොඳ චිත්‍රපට. ගොඩක් තරුණ අය දැන් සිනමාවට ඇවිල්ලා තියෙනවා. සිනමා කෘති ගොඩක් අපිට දකිනවා. දැන් ලැබෙන මාසේ ඊළඟ මාසේ අපිට වෙන් කරලා තියෙනවා අපි චිත්‍රපට වල දායක වෙන්න. දැන් මගේ තරුණ කාලේ මෙහෙම තිබුණ නැහැ. හැබැයි ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේවා කොච්චර හැදුනත් යාන්ත්‍රණයක් තියෙනවද නිසි ආකාර මේවා ප්‍රදර්ශනය කරන්න. ඒක ගැටලුවක්. දැන් මම රඟපෑ සූවිසි විවරණ කියන චිත්‍රපටිය මට මේ සඳහා ඉන්දියාවේ ජාත්‍යන්තර චිත්‍රපට වල හොඳම නළුවා සම්මානය හම්බුණා. දැන් අවුරුදු 10යි. මම පෙන්වන්නේ මේවා ගැන ටිකක්. ඔබත් 80 ගණන් වල මම ඉතින් චිත්‍රපටයක් කරා. ඒකත් තාම නෑ. සංවිධායකයන් කොළඹ ඇවිල්ලා. ඔව්. මොකද නිමක් නෝ චිත්‍රපට. දවස තාමත් තරුණයි. හරි. දැන් මේ සියල්ලෙන් අපි විමුක්ත වෙලා ගෙදර ගැන කතා කරොත් මම දැන් දරුවොත් ලංකාවේ නැහැ. බානුක මේ ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔව් පුතා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. දුව මෙහි ඉන්නවා. මෙහි ඉන්නවා. මේ එතකොට දැන් අර මම ආයෙත්තර කතාවම තමයි අහන්නේ. දැන් මේ ජීවිතේ සැඳෑ සමේ හරි ඇසුරේ හිටපු පිරිස් හරි මේ දැන් මම හිතන්නේ මනෝයත් නම් වෙන්නේ නැතන තැන් තැන් වලට යන හින්දා බොහෝ පිරිසක් මුණ ගැහෙනවා ඇති. හැබැයි මේ හුදකලාවක් කාන්සියක් දැනෙන්නේම නැද්ද ජීවිතේට? ඔව් තාම නෑ. ඒ ගැමුණු මොකද ආයෙත් මාර කිව්වා වගේ වැඩක ඉඳලා ඉන්න නිසා මේ නිසා මේ බොහෝ පිරිසර කිව්වා වගේ හම්බ වෙනවා. සමකාලීන අය හම්බ වෙනවා. විදේශ රටවල වල දුඟ දෙන අපිට මුණ ගැහෙනවා. ඉතින් විවේකයක් ගන්න හෝ අර හුදකලා වීමක් වෙන්න හුඟක් වෙලා තාවනම් අවස්ථාව නැහැ. හොඳයි හොඳයි. දෙවියන්ගේ පිටයි. කවිය ඔබ ඔබේ අවසන් මතක පදේ. එකක් මේ ගීතය තම මනරම්. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මැතිණිය මම බොහොම ගරු කරන සා තම නිර්මාණශීලී ගායිකාවක්. ඇගේ හැම ගීයකටම මම හරිම කැමතියි. ඉතින් වර්තමානයේ හොඳ ගීයක් විදිහට මේ අන්තිම ගීතේ වශයෙන්ුත් වර්තමානයේ අපි සලකන හොඳ ගීයක් විදිහට රචනය, ගායනය, සංගීතය මේ හැම දෙයක් ගැනම සලකවල මේ ගීතේට මම කැමතියි. හොඳයි. අනේක වාරයක් ස්තුතියි ඔබේ පැමිණීම සම්බන්ධයෙන්. චිරජීවනයේ ප්‍රාර්ථනා කරන මොනවායි? බොහොම ස්තුතියි ගමුණු. අපි ජීවිතේ තවත් අලුත් වුණා මේ වැඩසටහන් නිසා. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද දෙලි මතක පද.